අයිබවන් සෝදායක උදෑසනක් හැම දෙනාටම. අපේ සූදානම් වන්නේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට සුපුරුදු විදිහටම වසරක නිමාවක් ආසන්නයේ ඉඳලා අලුත් වර්ෂයකට සුබ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු හිතවල පුරවාගෙන තිබෙන වෙලාවක ඒ සෑම දෙයකටම තමන්ගේ ජීවිතයේ ලබන්න පුළුවන් ඉහළම ගුණාංගය එකතු කරන හැමසිත් සදන සුවපත් කරන ධර්මයේ ඔසුව බෙදා දෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට අදත් අපි සුපුරුදු විදිහටම මෙත්නෙත් පාමුල ආරම්භන මොහොතේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පෝජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේව බොහොම සදහසිතින් ගෞරවයෙන් নমස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මෙහෙණින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගෙන අද දවසේදීත් ඔබට මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ වටිනාකම හඳුනා ගන්නට අවබෝධය කරා පහසුව සකසා ගන්නට සීල ගුණ දහම් වැඩි දියුණු කර ගන්නට ජීවිතයේ අර්ථය මේ දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ අර්ථය හඳුනා ගන්නට මේ දහම් දේශනාව උපකාරී වේවි. ඒ අපේක්ෂාව පෙරදැරි කරගෙන අපි මෙත්නෙත් පාමුල ආරම්භන මොහොතේ විශේෂයෙන්ම එළඹෙන 2020 වර්ෂය අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයට මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි මේ ධර්මයේ තවත් සුවහසක් බොදිනුවන්ගේ සිත් තුළ ඒ වගේම සමස්ත ලෝකවාසී සියලු ජනයාගේ සිත් තුළට බොහෝම සමීප කරවමින් ඔවුන්ගේ ආධ්‍යාත්මික සැනසීම උදාපත් කර දෙන්නට හැකි වර්ෂයක් බවට පත්වේවා. උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ ස්වාමීන් වහන්සේලාට අපේ නායක හමුදුරන් වහන්සේ ප්‍රධාන කරගෙන මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුල ආරම්භන්නට සූදානම් වන මොහොතේ අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ පන්නල පදිංචි කුලතුක මහත්මයතුළුවේ පවුලේ පින්නතුන් විසින් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ හාමුදුරන් වහන්සේට දැහැත් පිළිගන්වල මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව වෙනුවෙන් ආරාධනා කරන්නට ඒ සදැහැති ආරාධනය මතින් ඔබට අපට හැම දිනාටම සැනසෙන්නට පුළුවන් වූ ශ්‍රී සද්ධර්මයේ උතුම් දායාදය ශ්‍රවණය කිරීමේ භාග්‍යයයි උදා වෙන්නේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට. ඒ උතුම් දහම්සරය අවදි කරවන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. අසිරිමත් ලෝතුරා බුදුබණ සකීය දෙව්ලොව අසිරිමත් බව පරදවා වින්දනය කරන අප්‍රමාණ ගුණති බලති තෙදති දේව සමූහයාට ඔබ අප හැමගේ සිල් ගුණ සපිරුණු හදමඩලින් කෙරෙන මේ ආරාධනය වේවා කියලා ලස්සන සාදුනා දෙපා. සාදු සාදු සාදු. රශ්මිය විහිඳුවන දෙවිඳුනි අම්බර පුරා මගේ සිත ඇදෙනවා ඒ දෙව අසිරි කරා පින් පඬුරක් පොදන්නට දෙවිවරුන් කරා සඳහම් දෙසමි දෙවිඳුනි ඔබේ සවන පුරා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංගමොක්ඛදං ධම්මසවන කාලෝ
අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා පෙරුමන් පුරා අපමණ දිගු සසර පුරා පැතුවිලසිංම වඩමවා බෝරජුන් කරා මරසෙන් පරදවා බුදුගුණ අදෙහි දරා බුදුන් බුදුරජුන් වඳිනෙමි මහද පුරා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුම්බානං තං ජනෝ කුරුතේ පියංති අදත් විශ්වය පුරා දිගහැරෙමින් සවන් පුරා පිහිටුවා ගන්නට අවැසි දහම් මිහිර රැඳී මේ දහම් නාදය පින්නති ඔබ වෙත නෙත් FM ගුවන් විදුලියෙහි මෙත්නෙත් පාමුල වැඩසටහන හරහා සමීප කරවන්නට දේශනා කරවන්නට අද අපට දායකත්වයේ දරන කුරුණෑගල පාරේ පන්නල පදිංචි කුලතුංග මහත්මයා ඇතුළු පවුලේ සම්බුදු පිරිස දැන් දහත්වට්ටියක් සම්ප්‍රදායානුකූලව සකස් කොට පිළිගන්වලා ආරාධනා කළා. එම සම්බුදු පිරිස මේ පුදබිම වෙත අචල වූ ආදරයක්, අචල වූ ගෞරවයක්, අචල වූ භක්තියක් පිහිටුවාගෙන අප දැන හඳුනගත්ත දා ඉඳලම අප්‍රමාණ ශක්තියකින් ක්‍රියාත්මක වන බුදු පිරිසක්. එම සැදැහැති දායක පවුලෙහි සම්බුදු පිරිස සමග අද දවසේ ස්වකීය ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඒකරාශී වුණු අපේ බණ්ඩාරවත්තේ ගයානී පෙරේරා දියණිය සංජීව පයාගල පුතණුවන් ඇතුළු බුදු පිරිසත් එවගේම තඹුල්ල වගේ ඈත පළාතක ඉඳලා මේ පුදබිමට අපට බොහෝ අවැසි වියලි ද්‍රව්‍ය වැඩමවාගෙන පැමිණිච්ච සම්බුදු පිරිසත් ඇතුළුව විශාල බුදු පිරිසක් අද මේ ශාලා ගැබේ රැස් වී සිටින වෙලාව මුළු ශ්‍රී ලංක පුරාවටත් ලෝකයේ දහමට කැමැති ඒ සඳහා විවේක සුවය ලබා ගන්නට හැකි බුදු පිරිසත් ඒක රාශී වෙලා මේ දහම් රස වින්දනය කරමින් හද මන්දිරය තුල ඇති නීරස ධර්මයන් මේ අමා රසයෙන් බැහැර කරමින් ඒ නීරස අරමුණු වෙත දහම් සමීප කරමින් ඒ ආරම්මන ධර්මයාගේ තියෙන යථාර්ථය අපට නීරස අරමුණු ගෙන දුන්නා නම් ජීවිතේ ඒ කියන්නේ සරලව කිව්වොත් අපේ හදවත තුළ ඇවිලෙන දුක්ගින්දර යම් තාක් තියනවාද ඒ තාක් දුක්ගින්දර වලට ඇති එකම සැනසිල්ල
සමහර විට අපි ලෞකික ලෝකයේ ප්‍රශ්න වලින් ලෞකික ලෝකයෙන්ම උත්තර හෙව්වත් අපට පිළිතුරු නැති ප්‍රශ්න නේද මේවා කියලා පින්නති ඔබට කොච්චරනම් වාර ගණන් හිතිලැද්ද පින්නත් ඔබට පටාචාරව මතකයි කිසා ගෝතමීව මතකයි ඒවා අපේ බෞද්ධ සාහිත්‍යයේ දහම් අමාරසේ වින්දනය කරමින් හිත් හදාගත්ත ඇත්තන් පිළිබඳව කියවෙන හරි වටිනා කියන ටිකක් හොරුපුරුදු කතාපුවත් හැටියටයි මම සිහි කරන්නේ. පටාචාරාවගේ හැම ප්‍රශ්නකටම උත්තරයක් හොයාගන්න බැරි වුණා. දරුවන් අහිමිවීම ඒ විතරක් නෙමෙයි ස්වාමියත් අහිමිවීම අනේ මම වෙන කාගේ සරණක් පතන්නද මගේ අම්මා තාත්තා ළඟට සහෝදර ළඟට යන්න ඕන කියලා පිටත් වෙලා යන ගමනේදී අතරමඟදී සැලවුණු ආරංචිය උනේ ඊයේ රාත්‍රියේ ඔබේ මවත් පියාත් සහෝදරයත් එකම මහා වර්ෂාවෙන්ගේ කඩා වැටිලා දරසයක දැවෙනවා මාතා පිතා ච භාතා ච එක චිතකස්මින් ඩයිහරේ වෙන කාගෙනම් සරණක්ද ලෞකික ලෝකේ ප්‍රශ්න වලට ලෞකික ලෝකෙන් උත්තරයක් නැති කල ඈට සරණ වුණේ කුමක්ද ඈට සරණ වුණේ දහම්මම රසෙමයි පින්නති ඔබ ජීවිතේ කොච්චරනම් හිතලද්ද බහුතරයක් අපේ වචනෙම්ම කිව්වොත් මගේ ජීවිතේ මට කල් කඳුරා තිත්තයි කියලා එකල් කතුරා තිත්ත ආධ්‍යාත්මික ස්වභාවයේ ප්‍රශ්නවලට සමහර විට හැබෑවයි ලෞකික ලෝකයෙන් කොයි තරම් උත්තර හෙව්වත් සමහර විට උත්තර ලැබෙන්නේ නැහැ අපි හිතමු යම්කිසි ස්වාමි දියණියකට ස්වාමියාගෙන් නිරන්තරයෙන්ම සිදුවෙන අඩන්තේත්තන් තුළ චිත්ත පීඩා විඳින ඇත්ත කොයි තරම් සත්‍යක්‍රියා කළත් ඒ අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගති වෙනස් වෙන්නේ නැත්තම් හොඳම දේ නේද දහමේ රසයෙන් හිත හදාගෙන අර කල් කඳුරා තිත්ත වෙච්ච ජීවිතයට ධර්මයේ ස්වභාවය එකතු කරගෙන හිත හදාගන්න එක තනුවානම් තම සිත තනුවාමය හැමෝටම පාඩම් ලෝකේ තනල ලෝකේ හදල ලෝකේ නිවැරදි කරල අපේ හිත හදාගන්න හිටියොත් ඒක අසාර්ථක වන උත්සාහයක් හැටියටයි අපි බොහෝ දෙනෙකුගේ ජීවිතය තුළ අත්දැකීම් තියෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ රසය ජීවිතයට ආදේශ කරගන්නට වරින් වර ඒ ගැටලු මූලික කරගෙන අහන බණවලින් ප්‍රයෝජනයක් ලබමු. අපට වරදින එකක් නෑ පින්වත්නි අදත් අපි සීල ගුණ සම්පත්තියක අගය ගැන වටිනාකම ගැනයි අද අපේ දායක පින්නතුල්ලගේ අරමුණු ඉෂ්ට සිද්ධ ප්‍රාප්ත වන ආකාරයටත් දහම් මහන පින්නති ඔබටත් තමන්ගේ ජීවිතයේ අපි දැන් වරින් වර සීලය ප්‍රත්‍යක්ෂ කරන හැටි ඒ ප්‍රතිවේක්ෂාවෙන් විතරක් නෙමේ සීලයක් සත්‍යයක් ප්‍රයාකරන හැටි අර මම කිව්ව ධර්මයයි සීලයයි කියන දෙකක් නෙමේ සීලයම ධර්මයයි ධර්මයම සීලයයි සීලයම ප්‍රඥාවට මගයි ප්‍රඥාව සීලය තුලින් ලබාගත් උතුම් ප්‍රතිඵලයයි එනිසා අපි සීලය ගැන කොතෙක් කතා කළත් කමක් නැහැ සීලේ පතිත්ථාය නරෝසපඤ්ඤෝ දානේ පතිත්ථාය නරෝසපඤ්ඤෝ කිව්වේ නැහැ සීලේ පතිත්ථාය නරෝසපඤ්ඤෝ මොකද සීලය තුල පිහිටලා ඕන ඊළඟ පින්කම් කරන්න පින්නත් ඔබට හොරෝ යෝ සීලවා සීලවන්තේ සුදදාති දාන තංවේ දානං විපුල පලන්ති භූමි යමකින් විපුල ඵලයක් නෙලල විපුල ආත්ම භාවයක ජීවිතේ පිහිටුවා ගන්නට ඕන නම් අනාගතේටත් අතීතේ පිහිටුවා ගත් පිරිස ගැන කල්පනා කළොත් අතීතේටත් මේ සීල සම්පත්තියේ බලය ගැන පැහැදිලි වන ගාතාව ප්‍රයෝජනයි. යෝ සීලවා යමෙක් සිල්වන්ත විඳගෙන
සීලවන්තේසු දදාති දාන සිල්වතුන් උදෙසා යමක් දෙනවා නම් ඒ දානේ මහත්ඵලයි මහානිසංසයි. ඒ මහා සීල ගුණය සමග එතුණු ගෙතුණු ජීවිතයට පුදුම ශක්තියක් තියෙනවා විශ්වයෙන් Tamanta අවශ්‍ය දේ ආකර්ෂණය කරගන්න. සීලේට බලයක් තියෙනවා විශ්වෙන් ගලාගෙන එන රුදුරු පලිබෝධ. ජීවිත ගමනට මා කිව්ව දුක්ගින්දර එකතු කරන පරිහානි එකතු කරන දේවල් තියෙනවා. පරාභව සූත්‍රයේ තව අතිරේකව කරුණු. ඒවා අපි නිතර කතා කරන ග්‍රහාපලවලට, නක්ෂස දෝෂවලට, අනවින බන්ධනවලට, ඇස්වහකට වාහෝවා ගණඳුරු ආදී නොඑක් දෙයට සීලේ හරි බලවත් උපකාරයක්. අද පින්නති ඔබට මම මාතෘකා කර ගාථා රත්නය දේශනා කරන්නෙත් ඒ වගේ පසුතලයක් තුල පිහිටලා. දවසක් කුමාරවරු 500ක් ක්‍රීඩා පිණිස යනවා. ඒ අයට ක්‍රීඩා කරලා වෙහෙසුනාම බඩගින්න දැනුනම බඩගින්න නිවා ගන්න කැවුම් පෙට්ටි කීපයකුත් අරගෙන. දැන් භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ දරු පිරිස සංසාරික ජීවිතේ බොහෝ පිං කළ අය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ හැමදාම හිමිදිරි පාන්දරට මහා කරුණා සමාපත්තියට සමවැදින් ලෝකේ බලලා අද මම කුමන පිරිසකටද කුමන පුද්ගලයෙකුටද විශේෂයෙන්ම පිහිටවිය යුත්තේ කියලා බලනවා. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඔය නිරෝධ සමාපත්තිය නම් වූ ආධ්‍යාත්මික ධර්මයට හිත නගන්න පසේ බුදුරජාණන් වහන්සේලත් එහෙමයි, මහරහතන් වහන්සේලත් එහෙමයි. භාග්‍යතුන් වහන්සේ නම් 20 අසංකීය වාරයක් සමාපත්තියට සමවදිනවයි කියලයි දහම් පොතේ සඳහන් වෙන්නේ. උදේ දිවා හව හතුනේදීම එකක් ඒ අතර සිහි කරන්න ඕනේ. අදත් මේ මහා ආධ්‍යාත්මික බුදු ගුණ බලය සදාතුක ධාතුන් වහන්සේලා තුල අන්තර්ගතයි. අදත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චිත්ත සමුත්ථාන තේජෝ බල ධාතු ශක්තියෙන් අප්‍රමාණව ලෝකේ බලන ධර්මකායෙන් කුලුණු සමවතට සමවදිනවා කියන බව. ඒ සමාපatti සුවයේ අප්‍රමාණ ගුණය අදත් මගේ පින්වත්නි සදාතුක ධාතුන් වහන්සේලා තුළ වැඩි ඉන්නවා. එච්චර විතරක් නෙමෙයි මේ අනන්ත විශ්වය තුළ ඒ මහා බුද්ධ ගුණ තේජානුභාවය එදා මෙන්ම අදත් ජීවමානව වැඩි ඉන්න බව අපේ සම්බුදු පිරිස ගෞරවාදරයෙන් පිළිගන්න ඕනේ. අඩුම ගානේ වනේ වනමලක් හරි පුදලා පුළුවන් නම් පහනක් දැල්වලා, තවත් පුළුවන් නම් බුද්ධ පූජාවක් පවත්වලා හිමිදිරි පාන්දර මොහොතක් භාග්‍යවතුන් වහන්සේගේ නිරෝධ සමාපත්තියට සමවැදුණා වූද මහා කරුණා ගුණයෙන් පිරී ගියා වූද හද సంతානෙට මාව අරමුණු වේවා කියලා අදිෂ්ඨාන කරන්න. මගේ හද මැදුර තුල උපදින ගිනි ගන්න ගැටලු සියල්ලටම බුදු අමා ජලයෙන් සැනසිල්ල වේවා අදිෂ්ඨාන කරන්න. එක දවසක් කරලා මදි දිගින් දිගට කරලා බලන්න බුද්ධ තේජානුභාවයෙන් ලෞකිකව ලැබෙන මහා අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වෙන හැටි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අර කුමාරවරු 500 සංසාරේ පින්දහම් කරලා තමයි මේ කුමාර ජීවිතයක් සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබුණේ. කෙනෙකුගේ පින පින්වත්නි පින් විපාකත් ලබා දෙනවා, කුසල විපාකේ නම් වූ මාර්ගඵලවලටපත් වෙන්නත් අවස්ථාව ලැබෙනවා. දැන් මේ පුංචි දරුව එහෙමයි පින් විපාකත් ලැබෙනවා, නිවන් දකින්න අවශ්‍ය ශක්තියත් ලැබෙනවා. දැන් මේ පුංචි කුමාරවරු පිනේ විපාක වශයෙන් සැපැති ජීවිතයක් ගත කළා, සුවසේ ජීවිතයක් ගත කළේ, අඩු ලොහුණුවක් අඩුපාඩුවක් නැති සියලු දෙයින් සම්පූර්ණ කොළපවුඩලයි මේ 500 දෙනාම ඉපදුනේ. අපි කුමාරවරු කියලා කියන්නේත් එහෙමනේ. ඉතින් දැන් මේ කුමාරවරු 500 දෙනා ත මේ ලෝකෝත්තර යම් ඵලයක් ප්‍රථම පියවර වශයෙන් සෝවාන් මාර්ගයෙන් පින්වත්නි ලෝකෝත්තර මාර්ගයේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵලේ ඒ සෝවාන් මාර්ගයේ මේ පොඩි කුමාරවරු මේ ලන්දාරි නෙමෙයි සාමාන්‍ය ළමා වයසේ ආයේ
අද වුණත් පින්නති ඔබට අත්දැකීම් ලැබිලා ඇති සමහර පුංචි දරුවෝ අවුරුදු 7 8 ඉඳලා අවුරුදු 10 15 දක්වා දරුවෝ හරි පුදුම විදිහේ තැන්පත් බවක් සමහර කියන කරන වචන ඒගොල්ලන්ගේ හිත ඇතුලේ ඇති දක්ෂතා සමහර පුංචි කාලෙම දරුවන්ගේ තියෙන විවිධ දක්ෂතා ධර්මයේ පිළිබඳ උපමනක් නෙමෙයි මා දැක්ක පහුගිය දවසක එක ප්‍රවෘත්තියකට ආවර්තිතාවගුව මුළුමනින් ප්‍රභේද 108ම කියන්න පුළුවන් අවුරුදු 3 විතර පුංචි දරුවියක් ඒ තාත්තා කියන අවුරුදු 2 දක්ෂතාවය ආවේ ඩොගීම සමහර විටෝබා දැකලා ඇති අවුරුදු 3-4 ළමයි මේ ප්‍රවීණයන් වාදනය කරන තරමටම ශෘතියෙන් බැහැර නොවි වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ මහා කුසලතාවෙන් යුක්තයි. හේතුව ඒ අය ආසන්නම භවවල ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ව ඉඳලා ඒ ප්‍රවීණතාවයේ පංච උපාදානස්කන්ධයත් එක්ක ඊළඟ භවයට එනවා. ඊළඟ භවයට එනවා. ඒ වගේ තමයි ධර්මයේ පිළිබඳවත් අවශ්‍ය පසුතලය සකස් වෙලා තියෙන්නේ දැන් ඒ කුමාරවරු 500කෙම. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා බුදුරජාණන් වහන්සේ බලන්නේ ওই ටිකමයි. අත්ත සම්මා පනිදිච ඒතම් මංගල මුත්තමං. දැන් මේ මානසික පරිසරය පතිරූප දේශ වාසයක පිහිටලා තියෙනවාද? ඒ කිව්වේ නිවන් දකින්න ඕන කරන මානසිකත්වයක් තියෙනවාද? පළවෙනි කාරණේ තමයි පින්වත්නි පිනට ඇති ලැබියාව. දැන් පින්වත් ඔබට පිනට ඇති ලැබියාව හිත පුරාම තියෙනවා. තෙරුවන් පිළිබඳව අසීමිත ආදරයක්, අසීමිත ශ්‍රද්ධාවක්, අසීමිත භක්තියක්, අසීමිත මගේකමක්. මමං ඒව බුද්ධෝ, මමං ඒව ධම්මෝ, මමං ඒව සංඝෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මං. මම ශ්‍රී සද්ධර්මයේ ධර්ම ස්වාමීකට ගත් ශ්‍රාවකෙක් මම. ආර්ය සංඝරත්නයේ අනුව හිත් වඩන කෙනෙක් මම. එනිසා තුනුරුවන් ලොව පහළ වුණේ මා වෙනුවෙන්මයි කියන දැඩි ආධ්‍යාත්මික ආදරය තුනුරුවන් පිළිබඳව පවතින උත්තමයා. මොනම කරුණකින් ගින්වත් තුනුරුවන්ගේ මාර්ගයෙන් හිත වෙනත් ආගමකට වේවා, දහමකට වේවා, මිත්‍යාවකට වේවා යොමුනකට ජීවිතයේ සතර සාන්තියට වෙන කිසිම බලවේගයක පිහිට නොපතන තුනුරුවන්ගේ ශක්තියම පමණක් ප්‍රාර්ථනා කරන උත්තමයෙක් නම් ඔබ. සමහර පිරිස් කියනවා මම ඔය දේවාල ගානේ යන්නේ නැහැ අපේ හැමදිරුවනේ. ජීවිතේ ඕනම ප්‍රශ්නයකට මට තියෙන්නේ තුනුරුවන්ගේ ගුණයයි. මම ජීවිතේ තුනුරුවන්ගේ ගුණේ තුලින් ප්‍රශ්න විසඳගත්තු කෙනෙක්. දැන් මේ බණහන ගමන් ඔබ ඔබේ හිතට තට්ටු කරලා බලන්න. ඔබත් මේක ඒ ආකාරයටම කියනවා ඇති කිසිම සැකයක් නැතුව. ඒ කියන්නේ ඉෂ්ට ආරක්ෂක ආරක්ෂාවක්, බලපෑමක්, සෙත් ප්‍රතිමාවක්, ආශිර්වාද ශක්තියක් අපට දෙවියන්ගෙන් ලැබෙනවා. ඒක අමතක නොකොට යුතුයි. මේ කතා කරන්නේ ඒක ප්‍රතික්ෂේප කළා නෙමෙයි. නමුත් పూర్වයේ හිතා ගන්න ඕන තුනුරු වගේ ගුණ බලය. දැන් අපි ඇත්තටම හොඳ බෞද්ධයෝ ඉන්නවා, දේවාල වලට යනවා. ඒ සෙත් සාන්ති කරලා කියනවා අපේ හැඳුරුණේ සෙත් සාන්තිය කරන්නේ තුනුරුවන් අරමුණු කරගෙනමයි. මම ඒ හිඳයි ඒ තුනුරුවන් අරමුණු කරගෙන කරන සෙත් සාන්තියට ඒ දේවාලෙන් කරන යන්ත්‍රය පැලඳීමට වේවා මොනියම්ම ඒ සෙත් සාන්තිගත කාරණයකට මම වඩා කැමති. එහෙ වැඩ කරන්නේ බුදු ගුණ බලයේ. එහෙට යන අයටත් කියනවා නිර්මාංශ වෙන්න. හොඳටම කය පිරිසුදු කරගෙන ඉන්න. නාල කියලා පිරිසිදුවෙන් එන්න. දේවාලෙට එන්න ඕන හින්දා නෙමෙයි, තුනුරුවන්ට පූජා පවත්වන්න ඕන හින්දා. ද මිනිස්සු අහනවානේ අනේ ස්වාමීනි මේ අපි වැඩ ඇරලා එනකොට සාමාන්‍යයෙන් 8-9 වෙනවා. ඉතින් වතුර ටිකක් නා ගන්න හම්බ වෙන්නේ 10 11 විතර උයලා පිහලා තියලා. ඉතින් ආපු ගමන් අද්දක හොදගෙන බුද්ධ පූජාව තිබ්බට කමක් නැද්ද? පහන දැල්ලුවට කමක් නැද්ද? නෑ, එහෙම නියමිත නැකතක් වෙලාවක් නෑ බුදුහාමුදුරන්ට පහන දැල්ව ගන්න. රාත්‍රී යාමේ ඕන වෙලාවක බුදුහාමුදුරන්ට අපේ පහනින් එළියක් ඕන නැහැ. බුදු පහනින් අපට ආලෝකයක් ඕනේ. ඒ ආලෝකය කියන්නේ ආශිර්වාදය. ඒ ආලෝකය කියන්නේ ධර්ම අවබෝධය. ඒ ධර්ම අවබෝධය අදත් ඒ ආකාරයෙන්ම ලබන්න පුළුවන්.
එනිසා තුනුරුවන්ගේ ගුණෙහි නොසැලෙන පිහිටීමක් ඔය හිතේ මගේ හිතේ ඇත්නම් මං නම් විශ්වාස කරන ලොකු විශ්වාසයක් මා තුළ තියෙන මාතෘ දිවරාජන් වහන්සේ ගැන. ශාසනානුලෝමික වත්පිළිවෙත් තුළ යෙදෙන සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තියෙන ප්‍රධාන පිහිටක් තියෙන මාතෘ දිවරාජන් වහන්සේගේ. හේතුව අපට මාතෘ දිවරාජන් වහන්සේ තරම් බුදුරජාණන් වහන්සේගේ ගුණයට ගෞරව කළ ආදරය කළ කෙනෙක් ලෝකේ නැහැ. මාතෘ දිවරාජන් වහන්සේ කියන්නේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල මා අම්මා කියන එක මයි පින්නකට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා මේ සංසාරික ජීවිතේ පුරා මේ මේ මොහොත දක්වා ඔබේ හිත පතිරූප දේශවාසයකට පැමිණිලායි තියෙන්නේ. සැක හිතන්න එපා. ඔය කියපු ලක්ෂණ ඔබේ හිතේ තියෙනවා නම් ඒකාන්තින් කිසිම අඩමානයක් නැහැ. එතනින් එහාට මඟ පෙන්වන එකේ පොඩි අඩුපාඩුවක් අපට තියෙනවා. අපේ බහුතරයක්ම අපේ මඟ පෙන්වන්න කරන්නේ මෛත්‍රී බුදුන්දක නිවන් දකින්න කියලා. ඒගොල්ලන්ට වැටහීමක් නැහැ, ඒගොල්ලන්ට හැඟීමක් නැහැ. දැන් අපට සංස්කාරයන් විසංකාර කරන්න කාලය ඇවිල්ලා. පින හොඳට මෝරලා තිනවා, පින කුසලයේ දක්වා වර්ධනය කරගන්න අපේ ඇත්තන් උපදෙස් දෙන්න ඕන කියන හැඟීම තියෙනවා නම් දැන් කමටහන් දෙනවයි කියලා අමතෙන් භාවනා මධ්‍යස්ථානයකම නෙමෙයි මේ කමටහන කියන එක ගන්න ඕන. බණ කියන හැම බණක්ම ඇත්තටම කමටහන. දැන් බලන්න මේ බණහන ගමන් තුනුරුවන්ගේ ගුණය ගැනත් මෙනෙහි කරනවා. ඒක කමටහනක් නෙමෙයිද? සීල සම්පත්තිය ගැන අපි බණ අහනවා. ඒක කමටහනක් නෙමෙයිද? දැන් භාවනාවක් කරලා යමක් අදිෂ්ඨාන කළොත් ඒක හරියටම හරියනවනේ. දැන් මේ ඉන්නේ අපි අවුරුද්දේ කෙළවර. අලුත් අවුරුද්දක දොරකඩ. අද මේ බණ ටික ආදරයෙන්, ශ්‍රද්ධාවෙන්, ඕනෑකමින් ඇහුම්කන් දීලා අපේ සම්බුදු පිරිස ඊළඟ අවුරුද්ද වෙනුවෙන් අදිෂ්ඨානයක් කරන්නකෝ බලන්න. පුළුවන් නම් සියලු වැඩ පොඩ්ඩකට නවත්වලා සමාධියෙන්ම මේ බණ ටික අහන්න. ධර්මයේ රකින්න, ධර්මයේ විසින් රැකේ අපි අහලා තියෙනවා. ඉතින් මේ ධර්මයයි ඔය හිතේ රැකෙන්නේ. වෙන අරමුණු වලට හිතට ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නැතුව හිත රැක ගන්නවා ධර්මයේ විතරක් එන්න දොර ඇරලා. දැන් අපි තියෙන ලොකු ගේට්ටු තියෙන ගෙවල් තියෙනවා. ඒ ගේට්ටුවේ පොඩි කෑල්ලක් තියෙනවා. ගෙදර ඉන්න අයට ඇතුළු වෙන්න අවශ්‍යම අයට ඇතුළු වෙන්න. ඒ කෑල්ල ලොක් කරන්නේ නැහැ. මහ පිරිසකට එන්න ඉඩ තියෙන කොටස වහලා පොඩි කෑල්ලක් කරලා තියෙනවා ගේට්ටුවේ අපි. ඒ වගේ අපේ හිතේ පොඩි කෑල්ලක් කරලා තියමු. ඒකෙන් පිරිසුනාම මුළු හිතම ග්‍රහණය කරගන්නවා අර ධර්මයේ විසි. ඒ ධර්මය පිවිසෙන්න තියෙන දොර වෙන කිසි අරමුණකට මේ වෙලාවේ පිවිසෙන්න දෙන්නේ නැතුව රැකගන්නවා නම් එතන තමයි ධර්මයේ රැක්ම, එතන තමයි භාවනාව. භාවනාව කියන්නේ අන් සියලු අරමුණු බැහැරට කොට අදාළ අරමුණට පමණක් ඇතුළුව පිවිස හිතට නැගහිටින්නට ආරාධනා කිරීම. එකට කියන්නේ විතර්ක අවස්ථාව. ඒ විතර්ක අවස්ථාව තුලම හිත පිහිටවනකොට විචාර අවස්ථාව. විචාර කියලා කියන්නේ ඒ අරමුණේම ඔබිනොම හැසිරෙනවා හිත. ධර්මයේ අහගෙන ඉන්න වෙලාවේ ධර්මය අහන්න ඕන කියන හිත ඇති කරගත්තා ඔබ දැන්. දැන් මේ මොහොතේ වෙන කිසිම අරමුණකට හිතට රිංගන්න ඉඩ දෙන්න එපා. බණ කියන මම වෙන කිසිම අරමුණකට හිතට රිංගන්න දෙන්නේ නැතුව හෙටට තියෙන වැඩ, ඊයේ තිබුණු වැඩ, හවසට තියෙන වැඩ මම එකක්වත් කල්පනා කරන්නේ නැහැ. එක ප්‍රශ්නයක්වත් උළුවර ගන්න නැහැ. මේ වෙලාවේ ධර්මයේ පිහිටලාම තමයි කටයුතු කරන්නේ. ඒ ධර්මයේ විවිධ ප්‍රතිකදවල මගේ මනස යනවා. ඒකට කියන්නේ විචාර අවස්ථාව. ඔබත් ඔබේ ජීවිතයේ විවිධ තැන්වලට මේ බණ සම්බන්ධ කර කර බලන්න. ඒක විචාර අවස්ථාව. එතකොට මේ විතර්කයයි විචාරයයි හරහා පහළ වෙනවා බුද්ධාලම්බන ප්‍රීතිය. ධම්මලම්බන ප්‍රීතිය. සංඝලම්බන ප්‍රීතිය. හිතට ප්‍රශංසා කරන්න ඕන. අනේ මට මේ දහම හරහා දහම අහගෙන ඉඳලා ලබන ප්‍රීතිය ලබන්න ඔබට උදව් කළා. ප්‍රීතිය. එච්චර විතරක් නෙමෙයි. ගතේ අනන්ත වේදනා තියෙනවා. දැන් ධර්මයට හිතට පිවිසෙන්න ඉඩ දීලා තියෙන නිසා, හිත ලොකු රාජකාරියකේ දීලා තියෙන නිසා හිතට ගතේ වේදනාව දැනෙන්නේ නැතුව හිතට සුවයක්ම දැනෙන්න පටන් ගන්නවා. සුඛ කයට සුඛ දරෙන්න පටන් ගන්න සුවය. ඒකක් ගත එකම අරමුණ තුළ හිත ක්‍රියාත්මකයි.
එහෙනම් ධානලාභීන්ට පුළුවන් මේ බණ පොතේ යම් යම් තැන්වල විස්තර වෙනවා. ඔය නිකාටනාත පුත්‍රගේ දර්ශනේ කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ කියන තැන බුදුරජාණන් වහන්සේ විමසනවා නිකාටනාත පුත්‍රගේ ගෝලයා උපාලි ආවහම ඔබේ ශ්‍රාවකයා ඔබේ ශාස්ත්‍රවරයා මොන කර්මයේද ප්‍රධාන කොට සැලකන්නේ? අපේ ශාස්ත්‍රවරයා කර්ම කියන එකට පාවිච්චි කරන්නේ දණ්ඩ කියලා බුදුහාමුදුරනේ. හොඳයි, මොන දණ්ඩද ප්‍රධාන? කාය දණ්ඩනේ ස්වාමීන් ප්‍රධාන. අපේ ශාස්ත්‍රවරයා කියන්නේ නම් එහෙමයි. ඒකද කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ, හොඳයි මම ඔබෙන් ප්‍රශ්න කීපයක් අහලා ඔබෙන් උත්තර ගන්නම්කො. ධානලාභී ඉෂිවරේ සමාපත්තියට සමවදින් පුළුවන් ඉෂිවරේ මොනවාරි හේතුවක් නිසා කුපිතභාවයට පත් වෙලා මුළු විශ්වයම එකවර අලු කරන්න හිතුවොත් අලු කරන්න පුළුවන්ද? එහෙමයි පුළුවන්. එතකොට චිත්තේන නීයති ලෝකෝ, චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්වගු. සිතට මුළු විශ්වය වශී කරගන්න පුළුවන් පින්වත්ති. දැන් කාය දණ්ඩ ප්‍රධානයි කිව්වම අහනවා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක්. එවැනි දේශනාවක් කරන්න වෙලාව නෙමෙයි. නමුත් අහනවා යම්කිසි විශාල පිරිසක් රැස්වෙලා ඉන්නේ මේ සැවැත්නුවරට ආයුධයක් අරගත්ත කඩුවක් අරගත්ත මිනිහෙක් එනවා. ලක්ෂ ගාණක් මිනිස්සු ඉන්නවා. එක ක්ෂණයකින් පුළුවන්ද කියලා අහනවා මේ සියලු දෙනා මරන්න. කොහොම මරන්නද ස්වාමීනි? දවස් ගාණක් යයි, සති ගාණක් යයි, එතන මාසයක් විතරයි ඉච්චරක ජනකායක් ඉන්නවා. දැන් තේරෙනවද කාය දණ්ඩේට වඩා මනෝ දණ්ඩේ ප්‍රධාන කියලා? මේ සියලු ආගම් එකයි කිව්වට එහෙනම් බුද්ධාගම විශේෂයි. මොකද බුදුදහමේ හැම බලවේගයකට වඩා ප්‍රධාන කොට සලකන්නේ මොකද්ද? මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝ මේ හොඳට නරකට දෙකට මනසය. අපි කියන්නේ හොඳට නරකට දෙකට කටමේ කියලානේ. ඒක අපි වෙනස් කරලා ඉගෙන ගමු. හොඳට නරකට දෙකට මනසය. හොඳට නරකට දෙකට මනසයි. ඒ නිසා ඔබ තුනුරුවන් පිළිබඳව අධිෂ්ඨානයෙන් ධ්‍යානයකට සමවැදුනාක්සේ කාලයක් ගත කරලා ලබන අවුරුද්ද වෙනුවෙන් යමක් අධිෂ්ඨාන කරන්නකෝ. ඒකාන්තෙන් විශ්වයට ඔබේ සිතුවිලි ගමන් කරලා ඔබට යන්න තියෙන ඉලක්ක තියෙනවනේ ජීවිතේ හැමෝටම. ඒ ඉලක්ක කරා යන්න තියෙන පලිබෝධ සියල්ලම දෙපසට කරමින් ඔබට යන්න පාර හදලා දෙනවා ඔබ විසින්ම යොමු කරගත්ත චිත්ත ශක්තිය අනුභවයෙන්. චිත්ත ශක්තිය අනුභවයෙන් නිකම්ම චිත්ත ශක්තිය නෙමෙයි, උතුම් නික්ලේශී රත්න තුනක ඒක රාශී බව එකතු කරලා. බුද්ධ ධම්ම දෙරුවක් විතරක් නෙමෙයි, සංඝ රත්නයේත් එක්ක තුනුරුවම්ම තුනුරුවන්ගේම ගුණ සත්‍ය අනුභවයෙන් සත්‍යක්‍රියා කරන්න අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ මේ පුංචි කුමාර පැටවුගේ පරණ අප්‍රමාණ වාසනාව බලනවා. සමහර අයට පින තියෙනවා, පින් කරන්නත් පුළුවන්. නමුත් තවම කුසල බලයන් සඳහා හිත නැඹුරු කරන තැනට පින මෝරලා වැඩිලා නැහැ. පිනක් මෝරලා කුසලයට එන්න නම් දැන් අපේ ධහමේ උබතෝ භාග විමුක්ත පුද්ගලයා ගෙදර සද්ධානුසාරී පුද්ගලයා දක්වා පුද්ගලයෝ 7 දෙනෙක් දේශනා කරනවා. ආර්ය භූමියට පැමිණීමට සුදුසු සහ ආර්ය භූමියට පැමිණි පුද්ගලයෝ. ඒ තුලින් සද්ධා විමුක්ත පුද්ගලයෙක් වීම සඳහා සද්ධානුසාරී පුද්ගලයා දිගින් දිගටම මහ පිංකම් කරලා පාරමී වශයෙන්ම නිවන ඉලක්ක කරගෙන දිගින් දිගට පිංකම් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ පිංකම් වල ශක්තියෙන් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහ. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව තිබුණට බෑ නිවන් දකින්න. ඒ කියන්නේ පිනෙන් බෑ. නමුත් සද්ධා ඉන්ද්‍රිය ළඟට වීරිය ඉන්ද්‍රිය සම්බන්ධ කර ගන්න ඕන. වීරිය තියෙනවා අකුසල් කියලා જાතියක්. අකුසලයි කියලා කියන්නේ පංච නීවරණ වලට. හිතේ නූපන් පංච නීවරණ නූපදවා තබා ගන්නට වීරිය කිරීම. ඒක කරන්න දක්ෂතාවයක් වුණ. කුසලයි කියන්නේ දක්ෂතාවයට. දැන් මේක නිරතුරුවම අපි කියන්නේ මොකද? මේ පිනයි කුසලයි දෙක හරියට තෝරගත්තේ නැති මහා ප්‍රධාන අතරමං වීමක අපේ මිනිස්සු අතරමං වෙලා.
මේක හරියටම පහදලා දෙන්න තර්කානුකූලව මේකට ඕන කරන කාරණේ මේකයි මෙන්න මේ ධර්ම කාරණේ අරගෙන මේකට විමසලා බලන්න සසඳලා බලන්න කියලා ත්‍රිපිටකයේත් එක්ක සසඳන්න තරම් ශක්තිය අපිට ලැබිලා නැහැ. දේශකවරුන්ටත් ඒ ශක්තිය හුඟක් අඩුයි. ඒ නිසා තමයි පිනයි කුසලයි එකයි කියන්නේ. එතකොට නීවරණ පහ නීවරණ වලට පහර දීමේ හැකියාව පිනින් ලැබෙන්නේ නැහැ. ඒකට විශේෂ සති සමාධි ප්‍රඥා කියන අනිකුත් ඉන්ද්‍රිය තුනේම ශක්තිය සමාන්තරව මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන එකනට වෙරිය ඉන්ද්‍රිය නැත්තේ නෑ. වීරිය ඉන්ද්‍රිය තියෙන එකනට සිහිය පිළිබඳ ඉන්ද්‍රිය තියෙනවා. ඉතින් ඒක ශ්‍රද්ධා ඉන්ද්‍රිය 10 නම් අනිත් ඉන්ද්‍රිය හතරෙමත් බලේ 10 දක්වා එසවිලයි තියෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රධානතරට ආවම තමයි කෙලවර තියෙන ප්‍රඥා ඉන්ද්‍රියට සුදුසුකම් ලබන්නේ. මේක වෙනමම විග්‍රහ කරන්න තියෙන බොහොම ගැඹුරු බණක්. නමුත් මේවත් අපි ඉගෙන ගන්න ඕනේ. මොකද හේතුව අපි කවුද කියන එක තේරුම් ගන්න ඕනේ. මම කවුද? මගේ ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ කොතනද? මට භවයේ පිළිබඳ පිළිකුලක් තියෙනවද? එහෙම නැතුව පින නිසා පහළ වෙන්නා වූ භව සම්පත් පිළිබඳව පමණද මට තියෙන කැමැත්ත තියෙන්නේ කියන හැඟීම ඔබලගේ තියෙනවද? මම දන්න හැබැයි 100%ක් ඉස්සර වගේ නෙමෙයි. මේ වෙනකොට දානාදී පින්කම් කළා කරන අය වුණත් ඒ දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් මොකුත් ප්‍රාර්ථනා කරන බවක් පෙන්නේ නැහැ. හැබැයි අර පුරාණ කාලේ වගේ නෙවෙයි වර්තමානයේ අපේ යතිවරයන් වහන්සේලාත් ඒ ටික හොඳට තේරුම් අරගෙන තියෙන බව පේනවා. බහුතරයකටම නිවන පිළිබඳව මේ යුගයේ තරම් හිතේ නිවීම උපදවන ධර්මකාරණා සරලව පැහැදිලිව දේශනා කරන යුගයක් අපටත් අවුරුදු 40ක අධික කාලයක් අවුරුදු 50ක කාලයක් තියෙන අත්දැකීම් මේ පැවිදි ජීවිතය පිළිබඳව දහම් අසීම පිළිබඳව. ඒ නිසා අපට හරි සතුටක් දැනෙනවා. ඇත්තට දැන් අපි අපේක්ෂා කළ නිවනේ උතුම් පුරවරයට බහුතරයක් පිවිසෙන්න අවශ්‍ය කරන ශක්තිය තියෙනවා නේද කියලා. ඇත්තට මේ වර්තමාන ශාසනය මතක තියාගන්න පැවිද්දන් අතරත් මාර්ගඵලලාභීන් වැඩි ඉන්නවා. කිය කිය නැවිද්දට කිය කිය ඇවිදින අය අතරේ මාර්ගඵල නැහැ කියලාත් මතක තියාගන්න. මාර්ගඵලලාභියා කිය කිය ඇවිදින කෙනෙක් නෙමෙයි. නමුත් කමඨහන් ලබා ගන්න අවශ්‍ය කෙනෙක් තමන්ගේ කමඨහන් ලබා දෙන ගුරුවරයා පිළිබඳ නිසක තත්වයක් උපදව ගන්න කරුණු කීපයක් තියෙනවා. එකක් දේශන බණ අහගෙන හිටියම තේරෙනවා මේ ඇත්තෝ යම් කිසි අධිගමයකට පත්වෙච්ච අය කෙනෙක් මේ. මම කමඨහන් ලබා ගන්න ඒ ඇත්තගේ. ඒ වගේම ඒකත් සැකනම් උන්වහන්සේකින් කිට්ටු වෙලා ස්වාමීන් මට කාරණාවක් දින දැනගන්න ඔබ වහන්සේ යම් කිසි අධිගමයකට පැමිණිලාද? එතකොට උන්වහන්සේ අහන ඔබට මොනවද දැනගන්න තියෙන්නේ අධිගමලාභී තත්ත්වයේ පිළිබඳ ප්‍රශ්න. අන්න එතකොට ප්‍රශ්නයක් අහනකොට Tamanට ඇති වෙන ප්‍රශ්න තියෙනවනේ. නිකම්ම නෙමෙයි කවටහන් ගන්න එන්නේ. නිවන් දකින්න වාසනාව තියෙන අය. ඒ ඇයට අනන්ත ප්‍රශ්න තියෙනවා ධර්මයේ පිළිබඳව. ඒ ප්‍රශ්නයක් අහනකොට ඒකට උත්තර දෙන්න දක්ෂණක් අන්න කමටහන් දෙන ගුරුවරයා යම් කිසි මාර්ගඵලයක පිහිටලා ඉන්නේ. ඒ ඇහුවත් සමහර විට ඒ උත්තමෙන් වහන්සේ උපාසකෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්, භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, මෙහෙණියක් වෙන්න පුළුවන්. මේ ඕනෑ තරම් පිරිස අතර ඉන්නවා පින්වත්නි. දැන් මේ යුගයේ නැත්තම් ආයි පහළ වෙන්න විදිහකුත් නැහැ. ඒ තරම් මේ යුගයේ බහුතරය පහළ වෙලා තියෙනවා. ඒක නිස්සකවම හිතට ගන්න හොඳට. මට ඕන පින්වත් ඔබගේ මෙලව ජීවිතයේ තොලම නැවත භවයකට සේන්දු වෙන්නේ නැතුව මාරු වෙන්නේ නැතුව මේ අන්තිම දේහදාරීක් වෙන්න පුළුවන් වුණොත් අනේ ජීවිතේ මොනතරම් පරම ලාභයක්ද ඒක. ඉතින් ඒ නිසා ඒ සඳහා ඔබට ලෞතුරා භාග්‍යතුන් වහන්සේ ජීවමාන ධර්මයකින් පෙන්වන්න පුළුවන් වුණොත් ලෞතුරා භාග්‍යතුන් වහන්සේ වදාළේ නුබල මාව දකින්න ඉන්න එපා. ධර්මයේ ජීවමාන කරගෙන බලන්න. ධර්මයේ තුල තමයි ජීවමාන බුදුහන්තුර වැඩ ඉන්නේ. හේතුව එදා වැඩ හිටිය ජීවමාන බුදුරජාණන් වහන්සේ භෞතික ශරීරයෙන් පිරිනවම් පෑවා. නමුත් මහණෙනි මගෙන් පස්සේ ධර්මයයි ගුරුවරයා වෙන්නේ. මමත් ගෞරව කරන්නේ ගුරුවරයා කොට සලකන්නේ මටම අවබෝධ වෙච්ච ධර්මයයි. මේ භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ. ඒ නිසා ධර්මයේ උත්තම ශාස්ත්‍රූත්වය පින්නති ඔබගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් නම් අදත් ඔබ අර පතිරූප දේශවාසයක රැඳී ඉන්න නිසා පුබ්බෙහෙචකත පුඤ්ඤතාවක් තියෙන නිසා පින්නත් ඔබට පිනේ බලයෙන් අද ඔබ බහුතරයක් ඉන්නවා. තුනරුවන්ගේ පිහිටෙන් කළපින් බලයෙන් අසිරිමත් ජීවිත ගත කරනවා.
ලස්සන පුංචි මාලික වගේ ගෙවල් හදාගෙන කවුරුත් සුවසේ ආහාර පාන ආදීකින් අඩුවක් නැහැ. තැනකට යනකොට එන්නේ ගැලපෙන්න ඇඳුමක් පැළඳුමක් තියෙනවා. යන්නේ න වාහනයක් තියෙනවා. පෙර පිං ඇති උත්තමිය දැන් මේ බණ මේ වෙලාවේ අහනවා ඇති. ඒ උතුම් බුදු පිරිස ඔබ පිං විපරක් වපුරාගෙන ඵල නෙලන්න ආපු අය නෙමෙයි. ඔබ නිවන් දකින්නම අදිෂ්ඨාන කරගත යුතු හිතක් තියෙන ඇත්තෝ ඔය කියන අදහස හිතට කතා කර කර බලන්න. දැන් අර කුමාරවරු එතකොට පින මෝරලා වැඩිච්ච පතිරූප දේශවාසයෙන් හා පුබ්බෙහෙත කත පුඤ්ඤතාවෙන් යුක්ත සිතක් ඇති අය දැන් අත්ත සම්මා පණිදිච ඒ ඇත්තන්ට යමක් යොමු කර දිය යුතුද, ඒ යොමු කරගන්නට ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට කර දෙන්නට සමත් හිතක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දැන් මහා කුල්ල සමවතින් බලා වඩිනවා. ඔය ගමනේ 500 දෙනා වහන්සේලා වඩිනවා. හතරවෙනි ශ්‍රාවකයන් වහන්සේත් වඩිනවා. හතරවෙනි ශ්‍රාවකයන් වහන්සේ කියන්නේ කවුද කියලා මන්නම් කියා දෙන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේගේ දෑග සවුවන් වහන්සේලා අපි ගමු 1-2 කියලා. ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේත් ගමුකෝ අපි 3 කියලා. එහෙනම් හතරවෙනියට කවුද? වැරදුනට කමන්නේ. මම මෙහෙම උදව්වකුත් කරන්නම්කො පොඩි. බුදුරජාණන් වහන්සේට වගේම ශරීරයක් තිබුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. දැන් අර පෙළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් වඩිනවා. දැන් අර කොල්ල කුරුට ටිකත් කැවුම් පෙට්ටි ගොඩකුත් උස්සගෙන දැන් යන ගමන් විජහරේක පැත්තක තියෙන බුදුහාමුදුරන්ටත් වැඳා අනෙකුත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියමුකෝ උන්වහන්සේලාටත් වැඳා. දැන් වැඳලා දැන් උන්වහන්සේලා ඉස්සරහන් වඩිනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට විතරක් කැවුම් පෙට්ටිය දික් කළා. දැන් හාමුදුරුවෝ ගොඩාක් ඉන්න තැන ඔයාලා දන්න හාමුදුරුවන්ට දූවලා ගිහින් දඩස් ගාලා වඳින්න එපා. ඔකෝම හාමුදුරුවන්ට වඳිනවා නම් වඳින්න. දානෙකට වාඩි වෙනව නේද? තමන් දන්න හාමුදුරුවන්ටම බෙදනවා. ඒ බෙදලා ආයෙත් ඉලෙක්ට්‍රික් බෝනිකි වගේ එනවා. අනිත් කාටවත් බෙදන්නේ නැහැ. මේ අර හාමුදුරුවෝ හරි ලැජ්ජාවටපත් වෙනවා. හරි ලැජ්ජාවටපත් වෙන සමහර තමන් වහන්සේට වඩා වැඩිහිටි හාමුදුරුවෝ මුල ඉන්නවා. ඕගොල්ලෝ මේ අනවබෝධයෙන් අන්ධ ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කරන්න මේපා. මේක හරියට වරද්ද ගන්න තැන. දැන් ඕගොල්ලෝ දන්න කියන හාමුදුරුවමක් ස්වාමීන් වහන්සේලා තලේ වැඩ ඉන්නවා නම් දූවල ගිහිල්ලා නායක හාමුදුරුවනේ කියලා ඒ හාමුදුරුවන්ට විතරක් වඳින්න පුතන්න එපා. දැන් පහුගිය කාලෙක මට මතකයි ලොකු දානයක් ඉවර වෙලා දැන් පිරිකර පූජ කරනවා ඈ. අට පිරිකරයි තාම නද පෙට්ටියකුයි දැන් අරගෙන දැන් නායක හාමුදුරුවරු හිටියේ 10ක් විතර. ඔය ඉන්න ඇසේ එක හාමුදුරුවක් ළඟට ඇවිල්ලා මං කොයි හාමුදුරුවද කියන්නේ ඈ. ඒ චර හොඳ නැහැ. අට පිරිකරකුත් අරගෙන මහ පෙට්ටියකුත් අරගෙන පුතන්නම හදනවා. දැන් අර එකක්ව පූජ කළ නැහැ. අර හර හාමුදුරුවෝ නිවේදනයක් කළා මම එනකම් පිරිකර පූජ කරන්න එපා. ඇයි දන්නවද? දැන් තමන්ට හිතෙන තැනින් තැන පිරිකර පූජ කරපුවාම සමහර හාමුදුරුවන්ට ලැබෙන්නේ නැහැ. සමහර හාමුදුරුවන්ට ලැබිලා අවුලක් නේද කොට මේක. මොකද දැන් හාමුදුරුවරුත් එක්ක එන රියදුරු මහත්තුරු ඉන්නවා. ඒ රියදුරු මහත්තුරුන්ට අපි කියලා තියෙන්නේ මේ පිරිකර පූජ කළ දාන ඉවරනකොට මේ තෙන්ද එන්න. නැත්තම් ඒ ඉන්න දායකයන්ට හරි කරදරයක්. මොකද පිරිකර උත්සවකන ඒ හැඳරගේ වාහනේ තියෙන යන්තනකද එතෙන්ද යන්න ඕන. මිනිස්සු වෙහෙසටපත් වෙලා ඉන්නේ. අපි සරල ක්‍රම භාවිතා කරන්න ඕන. ඉතින් අර පිරිකර ඉස්සල පූජ කළොත් අර ඩ්‍රයිවර් රවිලා ඒක අරන් ගියාම ආයෙත් අර පිරිකර පූජ කරගෙන යන අය හිතනවා හැම කෙනෙක් කෙනාම මේ හැඳරට පිරිකර පූජ කළා නෑ නේද? එතකොට දැන් අර හාමුදුරුවෝ කියනවා මේ පූජ කරන්න එපා. මේ නායක හඳුනන පූජ කරන්න. මම හිතන්නේ ඒකිට නාකි හඳුරෝ ඕනේ නැහැ. නායක හඳුරෝ කියන්නේ නාකි හඳුරෝනේ. නායක পদවි හම්බෙන්නේ හොඳට වෙනකොට. ඒ කියන්නේ නාකි කියලා ඇහුණාද මන් දන්නේ. නාකි හඳුරන නායක හඳුනන පූජ කරන්න කිව්වට මේ ලොක්කි නෙවෙන්නේ පූජ කළේ. එතනම දික් කරගෙන ඉන්නවා. මකෝ ඕහොම හිටපන් උඹ. ඕහොම හිටපන්. අනි සේරම පූජ කළාම දැන් පූජ කරහන් උඹේ හඳුරන්. යකඩු සංගික දානයක් දෙන්නේ තමන්ගේ හාමුදුරන්ට පූජ කරන්න නෙමෙයි. දැන් මේ හාමුදුරු හරි අසරණ වෙන තැනක් මම මේ කියනකොට ස්වාමීන් වහන්සේලාට ඒ අත්දැකීම හරියට ඇති. සමහර හාමුදුරුවෝ නම් ආඩම්බර වෙනවා ඇති පිරිසක් මැද්දේ අර ඇමතිතුමා ඇවිල්ලා අර මන්ත්‍රීතුමා ඇවිල්ලා මට විතරයි වැඳලා ගියේ කියලා එහෙම ආඩම්බර වෙනවා ඇති. නමුත් ඒ මෝඩයා. නමුත්
ගත ඇනීගේ උලක්ෂේ සලකන්න කිව්වනේ මේ පිරිසක් මැද්දේ ගෞරව ලැබෙනකොට හරියට පරිසම් කරන්න ගෞරව කරනකොට පින්වත්නි දැන් මහකාශ්‍යප මහරහතන් වහන්සේටත් ලැජ්ජ හිතෙන්න ඇති නේද ඇයි දැන් බුදුහාමුදුරුවොත් වැඩි යන්නේ 80 මහා ශ්‍රාවකවරු තව වඩින්න 500ක් නමනේ එතකොට කැවුම් පෙට්ටිය පූජා කරන්න හදනකොට කිව්වා කැවුම් ගන්න අපේ හැඳුනන කියලා කැවුම් පෙට්ටිය දිග අරගෙන ඉන්නකොට කිව්වා පුතා මට විතරක් පූජා කළ හරි නෑ ඒ නිසා ආංගර ගලඟ පේනව නේද සවනක් ගන්න බුදුරැසින් දිලිහි දිලිහි ඒ වැඩ ඉන්නේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේයි මහකාශ්‍ය මහරහතන් වහන්සේ අඳුරන්න බැරි වුණාට මොකද ඒ වගේ කෙනෙක් අපහසු තත්ත්වයට පත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශරීරයෙන් සවනක් ගන්න බුදුරැස් විහිදුවනවා ඒක ඒ බුදුරැස් පේන්නේ අර ඉන්න සියලු දෙනා වහන්සේලාට පේන්නේ නැහැ අර කොළු පැටවුන්ට පේනවා මහකාශ්‍ය මහරහතන් වහන්සේටත් පේනවා මහකාශ්‍ය මහරහතන් කියලා පුතා ගිහිල්ලා පූජා කරන්න මා පුතා බුදුහාමුදුරුවන් ඉඳලා සියලු දෙනා වහන්සේලාටම පිළිවෙලට පූජා කරන්න දැන් මයි පින්නතරත් මම මේ කියන එක තේරෙනවා නේද දැන් බිම් මතුවට මේ බණ අහනයි කටින පිංකම ගියත් පන්සලේ දැන් කටින පිංකමක් වුණාම හැම පන්සලකම දායක දායිකාවෝ එනවා හැම පන්සලකටම දායක දායකත්වයේ දරණ දායකයෝ ඉන්නවා ඒ තමන් දන්න හාමුදුරුවන්ට එහෙනම් පූජා කරන්න එපා ඒ උගන්නන්න ඕන හාමුදුරුවෝ උගන්නන්න ඕන දායකයෝ දැනගන්න ඕන අපි පූජා කරන්න ඕන අනුපිළිවෙලට හාමුදුරුවන්ට දේශනා කළ අනුපිළිවෙල ක්‍රමයක් වඩින්නේ අනුපිළිවෙලට දානවල අත දෝවණය කරන්නේ අනුපිළිවෙලට දානවන්දලා පිරිකර බාරගන්නේ අනුපිළිවෙලට යම් කිසි භික්ෂුවකට දානවන්දලා ඉක්මනින් යන්න ඕන නම් වැඩිහිටි හාමුදුරන්ට කියලා වැඳලා යන්න ඕන අවසර අරගෙන හිටි ගමන් ඩක් ගාලා ඊගහ වගේ නැගිට පිරිකර කරගහගත්ත යන්නේ නැහැ දැන් කියනවා ගිහින් සියලු දෙනා වහන්සලට පූජා කරන්න දැන් කොළු පැටව 500ක් නේනේ 500ට සෑහෙන කැවුම් තියෙන්නේ නැතිනේ දැන් අර කොළු පැටව සියලු දෙනාම 500 දෙනා වහන්සේලාටම බුදුහාමුදුර ප්‍රධානම කැවුම් පූජා කළා. පැනුත් පූජා කළා. ධම්මපදේ බලන්න පියවග්ගේ අටුවාවේ තමයි මේ කතාව ගොඩාක් ලස්සනට තියෙන්නේ. ඉතින් වැළඳුවාට පස්සෙත් හාමුදුරුවෝ මොනවද හරි ගෝසාව. මේ කෛරාටක කොල්ලෝ අම්මපා බුදුහාමුදුරුවෝත් ඉඳද්දි වැඩිහිටි 80 මහා ශ්‍රාවකයෝත් ඉඳද්දි මහා කාශ්‍යප හාමුදුරන්ට මුම් පූජා කළානේ අපිට නිකං වැඳලා පිරිකර අරහෙට දීලා දානේ අරහෙට දීලා දැන් බුදුහාමුදුරහන මොකද්ද කුටුකුටු ගන්නෙ එක නමක් නේ කුටුකුටු ගන්නෙ වෙන මොකක්ද මේ බුදුහාමුදුරනේ බලන්න උභෝහන්තේටවත් බලන්න මේ කොල්ලෝ ගරු කළාද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට විතරක් මේක පූජා කරන්න ගියේ එතකොට කියනවා පුතා එක එක්කෙනා වහන්සේලාට දීලා තියෙන අගපදවි විවිධයිනේ 80 මහා ශ්‍රාවකයන්ට කෙනෙකුට ඊදිවන්තයන් අගතනතුර දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අගතනතුර මොකද්ද කියලා ඇහුවොත් කියන්න දන්නවද හරි ලස්සන කතා පුතා පින්වත්නි කියෙව්වට ඇව්වට බැලුවට බැලුවට ඇති හිතෙන්නේ නැති කතා පුතක් තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙරම්පුරාගෙන ආපු ගමනේ උපත්තීන් හයක් මක් ගොනු කළා ඉතින් ඒව පිළිබඳව ඔබ අහන්න ආසනම් ඉල්ලිමක් කළොත් ඉන්න ඉදිරි කාලයකදී මේ දේශනාව කරන්නම් චරිත කතා පිළිබඳව. ඒ අපිට මේ ළමයින්ගේ කතාවෙන් වගේ කතාවක් කියන එක නෙවෙයි මගේ බලාපොරොත්තු. ඒ කතාව හරහා අපිට මොනවද ධර්මානුකූලව ගන්න පුළුවන්. මොනවද අපේ ජීවිතේ පිරෙන්නේ කියන කාරණාව කියලා දෙන එක. මොනවද කුටුකුටු ගන්න? එතකොට කොහොම මහා කාශ්‍යප පරාදානංසයටම කැවුම් දුන්නනේ ඔබ වහන්සේට සලකන්නේ නැත නෑ නෑ ඒකට කමන්නේ. සියලු දෙනාම තනතුරු ලබන්න විවිධ දක්ෂතා තියෙන වගේ ඔය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේ විතරයි දෙවනි. මේ ගමනට සීවලී මහරහතන් වහන්සේ සම්බන්ධ වුණේ නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සම්බන්ධ. දැන් කියන්න බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මොන තනතුරද දැරුවේ? අග තනතුරද? ඩිංග මතක් කළොත් ඉක්මනට මතක් වෙයි. ඔබ වහන්සේටත් මතක් වෙනවා නම් කියන්න බලන්න. දැන් මේ ප්‍රශ්න අහා කතා කළොත් හරි ෂෝක් එකට තේරෙනවා. දුතාංගධාරී දුත දුතවාදී දුතාංග කියලා ගොඩක් කරුණු තියෙනවා මේ අටුවාවෙත් විස්තර කළා මේ දුතාංග පිළිබඳව. දුතාංගධාරීන් අතර අගතනතුර ලබාගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ.
ඕගලන්ට ඕන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගැන හැමෝම දන්නවා අතීත ජීවිත ප්‍රවෘත්තිවල එක අවස්ථාවක්. මතකද ඒකසාටක බ්‍රාහ්මණයාගේ කතාව? අර නෝනරේ මහත්තයටයි එකම සලුවක් තිබිලා බනහල පාන්දර වෙනකන් සටන් කළ මිනිස්සයා තමන්ගේ උතුරු සලුව පූජා කළේ. ආන් ඒ තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අතීත කතා පුවත්වල එක කතාවක්. හරි ලස්සන කතා පුවත් තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළ දෙනවා භාග්‍යතුන් වහන්සේ, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අප්‍රමාණ දානාදී පින්කම් කළ කෙනෙක්, ලැබීම තියෙන කෙනෙක්. සියලු දෙනා වහන්සේලාට ලැබීම තියෙනවා. හැබැයි රහත්තුන් සියලු දෙනාට මේක සමාන ලැබීම නැහැ. සමහර අයට ලැබීම ඇත්තෙම නැහැ. සාසනේ ලෝසක හාමුදුරන්ට ලැබීමක් ඇත්තෙම නැහැනේ. එහෙනම් පිරිනවම් පානකම්ම මේ රහත් වෙලා ඉඳලා පිරිනවම් පානකම්ම දාන ඩිංගක් වළඳ ගන්න බැරි වුණා කියලා නේ කුස පිරෙනක බලන්නකො. එතකොට දන් දීමේ ප්‍රභේද රහත් භාවය දක්වත් ගමන් කරනවානේ. සීවලි මහරහතන් වහන්සේගේ පුවතේ තියෙනවානේ හොඳ නරක දෙකම. සීවලි මහරහතන් වහන්සේ කියන්නේ හත් අවුරුද්දකොත් හත් මාසෙකොත් හත් දොහක් අම්මගේ බඩේ රැඳිලා හිටියයි කියනවනේ. රජකම් කරන කාලේ අම්මත් එක්ක එකතු වෙලා පිරිසක් හිර කරලා තියපේකේ විපාක. නමුත් රහතන් වහන්සේ නම ලෝසක හඳුරන්න උනත් එහෙමයි. ඒ නරක පැත්ත, හොඳ පැත්තත් එහෙමයි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේට දරුවනේ නැත්නම් ස්වාමීන් වහන්සේලා අමතලා කියන මහණෙනි, පිරිපුන් සිල් ඇති මහා නුවණකින් යුක්ත ධර්මයේ පිහිටි උතුමන්ට මහජනතාව ප්‍රිය කරනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පුළුවන් සීලේ ශක්තියෙන් විශ්වයේ තියෙන බොහෝ දේවල් තමා සතු කරගන්න. උන්වහන්සේ පින්නත් ඔබට මතකයි මං හිතන්නේ, බුදුරජාණන් වහන්සේටයි තමන් වහන්සේටයි දෙන්නටම මිනිස්සු එකවර රැවටෙනවා කියලා අහලා තිනවනේ. පින්නපත් එහෙම වඩිනකොට, චාරිකාව වඩිනකොට ඔන්න බුදුහාමුදුර වඩිනවායි කියලා දුවලගෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා. සමහර කෙනෙක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා හිතාගෙන බුදුහාමුදුරන්ට වඩිනවා. ඉතින් ඕක බේරෙන්නම බැරුව උන්වහන්සේ කල්පනා කළාලු, මං ඝන සංගනිකායෙන් ඈත් වෙලා උන්වහන්සේගේ දූතාංගතර එකක් තමයි කොහොමත් වනාන්තරගත වෙලා ඉන්නේ. දැන් ඔය ඩිසබ කියන තෙරුන් වහන්සේට අගතනතුරු දෙනකොට පියුමතරා බුදුහාමුදුරන්ගේ කාලේ මේ ඉලන්දාරියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කාලේ සිටුවරෙක් හොඳ. ඒ සිටුවරයාත් ගෙදර දානයක් ලෑස්ති කළා. දානයක් ලෑස්ති කළ ඔහොම බුදුහාමුදුර ප්‍රධාන පිරිසට දානේ පිළිගන්නනකොට, මම මේ අතුරු කතාවක් කියන්නේ කෙටියෙන් කියන්න, තවත් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. දුවල ගිහින් කිව්වා, හාමුදුරනේ බුදුහාමුදුරුත් අපේ ගෙදර වැඩි ඉන්නවා, වඩින්ද? නෑ, ඒක නම් එච්චර ගැළපෙන එකක් නෙවෙයි මට මගේ ජීවිතේට. එහෙමද? එතකොට දාන්නේ, එහෙනම් පාත්‍රයට දාන ටිකක් ගෙනලා දෙන්න මට. පාත්‍රේ දාන ටික අරගෙන වනාන්තරයට වැඩියා. දැන් දානේ වන්දල වරුණාම අර සිටුතුමා අහනවා, ස්වාමීනි මේ වේදේහේ කාලේ නම, ස්වාමීනි මේ නිසබ හාමුදුරුවෝ මෙහෙම පිණ්ඩපාතේ වැඩියා, මං ඔබ වහන්සේත් වැඩ ඉන්නවායි කිව්වා, ඇතුලේ වඩින්දේ කිව්වහම වැඩියේ නැහැ, උන්වහන්සේට වෙන අතිරේක සීලයක් මොකක් තියනවද? බුදුහාමුදුරුවෝ පින්වත්නි, කුහක නැහැ, කාගේ හැරි ගුණේ දැනගත්තොත් ගුණේ හද්ද පත්ලෙන්ම කියන්න පුළුවන් විදිහේ පුදුම අධ්‍යාත්මික ගුණ අතර එකක් තමයි ගුණ දැක්කනගේ ගුණ කියනවා. අගුණ දැක්ක මගුණත් කියනවා. නමුත් ගුණත් දැක්ක ගමන් ගුණ කියනවා. අපේ මිනිස්සු කියන්නේ මිනිසිගේ අගුණ විතරමනේ. ගුණ කියන්න හරි කුහකයි. ගුණ දැක්කම ගුණ ටික කියලා හිතේ සිත සතුටු කරන්න ඇති නැති කොයි තැනත් ගුණ තියෙනවා නම් ගුණයක්ෙන් කෙනෙකුෙන් ගුණයක් ලැබුවා නම් ඒ ගුණේ තමන් දැනගත්තත් නොදැනගත්තත් ළඟ හිටියත් නැතත් ගුණේ ගුණ වගේ කියන්න පුළුවන් මානසිකත්වයක් හදා ගන්න. ඒකම ආශිර්වාදයක්. සමහරු මේ ලෝකෙට බණ කියන ඉන්නවනේ ගුණවන්තයන්ගේ ගුණ අඳුරන්නේ නැහැ කියනවනේ. අප්‍රමාණ ගුණ ලැබපු අය ඉන්නවා. අහවලා අඳුරනව නෑ, මං අඳුරන්නේ නැහැ. එහෙම කියන ඉන්නව නේද වර්ණ පුතා? මිනිස්සු පැවිද්දෝ ගිහියෝ එහෙම ඉන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගුණ කියන්න හරි දක්ෂේ. දැන් නිසව හඳුරන්න හෙන්නේ කියනවනේ උන්වහන්සේ ගිහින්. අපි මේ ගෙවල් වලට ඇවිල්ලා පින්නපාත වැඩියට මගේ පුත්‍ර නිසබ තෙරුන් වහන්සේ ගෙවල් ඇතුලේ දාන වන්දන කෙනෙක් නෙවෙයි, උන්වහන්සේ දුතංග සමාදන් වෙලා ඉන්නේ.
ආන්ගේ දුතංග සමාදන් වෙලා ඉන්නේ කොහොම ඇහුවා ස්වාමීනි දුතංග සමාදන් වෙනවා කියන්නේ මොකද්ද කියලා විස්තර ඇහුවාම පත්ත පින්නිකාංගය මම පාත්‍රේම විතර පිඟානක වලදන්නේ නැහැ එකම පාත්‍රේ තමයි සමහර කෙනෙක් දන් වලදන්නේත් පැන් වලදන්නේත් ඔක්කොම ඒක එක්තරා දුතංගයක් ඊළඟට පාංශකුල චීවර මේ මිනියොතල තියෙන රෙදි වලින් විතරමයි සිවුරු හදාගන්නේ ඉතින් ඒක ගැන විවරණයක් කරන්න වෙලාව නෙමෙයි ඉතින් පින්වත්නි දැන් මේ විදිහේ ගුණයක් ගුණ ගණනාවක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ එදා පුංචි ළමයිගේ හිතේ සැකේ දුරු කරන්න දේශනා කරලා හාමුදුරුන්ගේ සැකේ දුරු කරලා අර චූටි කොළු පැටව සියලු දෙනාම පළවෙනි ආරේ භූමිටපත් වුණා බලන්නකො පුංචි වුණාට නාකි වෙන්නම ඕනේ නැහැ සෝවන් වෙන්න මම මේ කිව්ව වර්තමාන සමාජයේ තරුණ දරුවෝ සෝවන් මාර්ගලාභීන් ඒ කියලා මට හිතිච්ච අවස්ථා තියෙනවා තරුණ දැරියෝ සෝවාන් මාර්ගලාභීන් කියලා මට හිතිච්ච අවස්ථා තියෙනවා මේ පුංචි හාමුදුරුවරු උන්වහන්සේලාගේ බණ අහගෙන ඉන්නකොට හිතෙනවා ඇතර අපි යම්කිසි අවබෝධයකින් එදියා බලයින් හින්දා පෙනෙනවා මුන්වහන්සේට නම් යම්කිසි මාර්ගඵලයක් තියෙනවමයි කියලා මට හිතිලා තියෙනවා ඉතින් උන්වහන්සේලාගෙන් අහලා බැලුවම අවුරුදු කීයද මහණ උනේ දැන් මේ තව අවුරුදු 14ක් 15ක් නැහැ දමං හිතන අපේ නාලිකාවටත් සම්බන්ධ වෙලා ඉන්න එහෙම තරුණ වයසේ ස්වාමීන් වහන්සේලා බලාගෙන හිටියාම හිතෙනවා බලාගෙන හිටියන මේ හොඳට නිරීක්ෂණාත්මක අවබෝධයෙන් බැලුවම තේරෙනවා මුන්වහන්සේලට යම් කිසි මාර්ගඵල අවබෝධයක් තියෙනවමයි. ඇහුවට කියන එකක් නැහැ. නමුත් උන්වහන්සේලා එහෙම ස්වාමීන් වහන්සේලා. අපට අවසර නැහැ උන්වහන්සේලගේ අවසරයක් නැතුව නංගම් කියන්න මට හිතිච්ච හාමුදුරුවෝ ගැන. ඒ නිසා පින්වත්නි අර ස්වාමීන් වහන්සේලා බලන්නේ චූටි කොළු පැටව ටික චූටි කොළු පැටව අවුරුදු 10 12 කියමුකෝ මේ බලන්නකෝ මාර්ගඵලලාභී ඉන්නේ සෝවන් මාර්ගඵලලාභී ඉන්නේ ඉතින් පස්සේ ගෘහස්ත ජීවිතයේ ලස්සනට විවාහ වෙලා ගත කළා ඒ සංසිද්ධි දිග විස්තරයක් තියෙනවා සෝවන් මාර්ගඵලලාභී ආකාමරාග පටික හේදක තව සංසිඳුවලා නැහැ නේ යගේ ජීවිතේට බැඳිලා ඇදිලා ඉන්නේ අනිත් එක ඔයාලටයි මටයි මේ ජීවිතේ ලබන තියෙන ලොකුම ලාභේ සෝවන් මාර්ගලාභේ හේතුව අපිට ස්ථිර වශයෙන්ම අපාය දොරවහ ගත්තානේ එකට කියන්නේ ගාති නියත සම්බෝධි පරායන. ඉතින් මීට වඩා මේ විස්තර ඉදිරිපත් කරන වෙලාවක් නැහැ. ඒ ගාතාවට තේරුම හැටියට අටුවාවේ මෙහෙම කවියක් තියෙනවා. ඒකෙන් අවසන් කරන්න. සිව්සස්දාම් දන පිරිසෙදු සිල් රකින තම සේවාව නිසි පරිදෙම ඊටු කරන සංවර ගතිය පිරිපුන් දන මන වඩන පැවිද්දාය කවදත් මහජන සරණ දැන් පේනවනේ සමහරු කියන්නේ හාමුදුරුවෝ නැතුව ඉතින් මොකක් කරන්න බෑ අපිට වැරදුනේ හාමුදුරුවන්ට දොස් කියපු නිසා අපිව පැටලුනේ අපිව අසරණ වුණේ හාමුදුරුවරුන්ට දොස් පරොස් කියාපු නිසා මට ඉතින් උන්ව මතක් වුණා මේ කවිය කියවනකොට අටුවාවේ තිබුණේ හැබැයි අපරාධ කියන දැන් කියනවා සංඝ රතන නැතුව මොකුත්ම කරන්න බෑ කියලා ඉතින් ඊට වඩා එහාට ඒ ගැන මොකක් කියන්නේ නැහැ මේ බණනේ ඉතින් අද මේ පින්කමේ දායකත්වයේ දරන අපේ කුලතුංග මහත්මයා අපේ මෙතිණිය ඇතුළු කොටගත් කුලවංශයේ පින්නතුල්ලා මේ උදාර පින්කමේ අද මූලික පැයේ දායකත්වය උසුලා දරාගෙන වසර පහකට පෙර මේ ගිය අත්තම්මට පින් අනුමෝදන් කරන්නට මේ ගියේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අපේ කෙල්ල කවියක් දීලා මට මේ කොළේ දීලා කිව්ව ආරාධනාවත් එක්ක කවියකුත් ලියලා තියෙනවා අපේ හාමුදුරනේ කියලා ඉතින් ඒකිට ගෞරව පිණිසත් දක්ෂතා දිනුවීම සඳහාත් හිතලා කරුණාවෙන් මේක කියන්න අවසර දෙන්න බුදු හිමි දේසෝ අනියත බව ජීවිතයේ පෙන්වා දෙමින් පස් වසකට පෙර දිනයේ අපහැර දමා දිවි හැර ගිය කිරියම්මේ මේ දම් දෙසුම හැර දේවා දොර නිවනේ
ඉමිහිරිදම් අමාසුවයෙන් ලොව සෙත සෑදු බුදු මග එලි කරා ලොවටම පියෙකු බඳු. මේ මගේ නම ලියලා තියෙන දන්න නම් කියන්නේ නැහැ ඒක. කැටවල හේමාලෝක පින්බර ලොකු සමිඳු සැදැහෙන් පතමු මතු බුදු බව වැඳ සාදු. ඇති දැඩි කළ මවුනි ලෙඩ දුක් නිවේවා ගුණ නැන ලබා දරුවන් යහමග ඒවා. අටුකටු පිරි බත බුලතින් සාරුවේවා පින්කල හැමට නිවනේ දොර හැරදේවා. ඒ ප්‍රාර්ථනාව සමග ආදරණීය අම්මාට දීර්ඝාෂ උතුම් ධර්මාවබෝධය පතමින් ආදරණීය දෝණිගේ පුතාගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වෙන්න සෙත් පතමින් ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න ආශිර්වාද පතමින් උදව් උපකාර කළ ඥාතීන් සහෝදරයන් ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන්ටත් ලක්වාසීරුව වැසි හැමටත් සෙත් ප්‍රාර්ථනා කරන්නටයි ආදරණීය පින්වත් දායක පින්නතුරලාට අදිෂ්ඨාන කරන්නේ. ඒ ප්‍රාර්ථනා ලෙසින් සම්බුද්ධ වේවා. ඒ වගේම ලක්වැසිරෝ වැසි හැමත එළඹෙන නව වර්ෂය නිදුක් නිරෝගීව කල්ගත කරන්නට අතුරු ආබාධ සම්බාධ වනසා ගන්නට මාර බලවේග වලින් ඇතිවෙන යම් යම් දුර්භාග්‍ය සම්පන්න අභාග්‍ය සම්පන්න දේවල් නවත්වා ගන්නට එන වර්ෂය තුලත් රටේ නායකත්වය ස්ථිර කරමින් ධර්මයට සමස්ත රාජ්‍ය තන්ත්‍රයම නම්‍යශීලී කරන්නට ඔබට නැනනුවන පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් අපේ ශාසනය අපේ ජාතිය අපේ රට ඒකාන්තයෙන් රටේ රටවැසි සියලු ජාතීන් නිරන්තරයෙන් සුරක්ෂිත කොට දෙන්නට දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම අප වෙත වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. නැවතත් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොත ගම්පහමිදිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට ඔබේ දහම් ගැටලු 011-52-53-63 දුරකථන අංකයට කතා කරලා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ භූමියේ ඉන්න ඔබටත් අපි ආරාධනා කරන ඉදිරියට පැමිණ දහම් ගැටලුවක් තිබෙනවා නම් අපේ හාමුදුරන් වහන්සේ වෙත යොමු කරන්න ඔබටත් අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොත බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි සම්මාංශ අපේ හාමුදුරනේ සාකච්ඡාවට ප්‍රවේශය ලබා ගනිමු. ඔබ වහන්සේ සිහිපත් කළා 50 වසරක පමණ පැවිදි ජීවිතය ලැබූ අත්දැකීම් එක්ක විශේෂයෙන්ම මේ වර්තමාන සමාජයේදී යම් ධර්මයට මේ ප්‍රවණතාවයක් ධර්මයේ තුල නිවන සාක්ෂාත් කරගන්නට පෙළඹෙන සමාජයකුත් දකින්නවායි කියන කාරණය. දැන් අපි ඒ ඉතිහාසයේ පොඩක් විමසා බලන විට අපි දැක්ක අපේ ලංකාවේ ඉතිහාසෙ නැත්නම් අපේ පැරැන්නන් ධර්මයේ මේ ප්‍රවණතාවට අතර ඉස්සර නිවුණු ස්වභාවයක් අපි දැක්ක. බොහෝ වෙලාවට ඔවුන්ගේ ජීවිත බොහොම අර කලබලයකින් තොරව හික්මීම, තව කෙනෙකුට ගරු කිරීම, ඒ වගේම අන්‍යයන් ගැන හිතීම, ඒ වගේ උදව් උපකාර කිරීම, මේවෙන් පිරිච්ච සමාජයක් තමයි අපි ඉතිහාසය දැක්කේ වැඩි වශයෙන්ම. හැබැයි එතකොට සමාජයක් නිවිච්ච ස්වරූපයක් තමයි තිබුණේ. වර්තමානයේදී හැබැයි අපි දකින සමාජයේ ටිකක් ඇවිලුණු ස්වභාවයක තියෙන සමාජයක්. ඒ සමාජය තුළ බොහොමස කියන ධර්මයට යොමු වෙන හිත නිවා ගන්නට, නිවන අරමුණු කරගෙන සාක්ෂාත් කරගන්නට කැමති පිරිසක් වර්තමානයේ වැඩි වශයෙන් බිහිවිලා ඉන්නවා කියලා. එතකොට මේ ඇවිස්සුණු සමාජයක් තුළද නිවන හොයන්නට කෙනෙකුට පෙළඹෙන්නේ මොකක් හරි උපකාරයක් තිබෙනවද, හේතුවක් තිබෙනවද ඊට? ඔව්. මට මතක් වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් මෙතර රැඳෙන ඊතරට යන බුදු පිළිසගේ තියෙන බහුල අල්පභාවයේ පිළිබඳ කරන දේශනාව. අප්පකාතේ මිනිස්සෙසු
ఏ జన పార గామిన అతాయం ఇతరా పజా తీరమేవాను ధావతి అల్పయ మినిస్సున్ ససరింగ్ ఇతరవన బహుళయ మినిస్సున్ మితరమన తరవన అపిట పేనవ మే అణువ బహుతరయక్ మితరమ రెందెనవ అల్పతరయక్ మెయిన్ ఇతరట యానవ అల్పతరయక్ రెందురు సమాజయక బహో అకటయుతుకం అమనుస్సకం దుశ్శీలకం దురాచారకం దవసిన్ దవస బహుళ వెనవ నమోత్ పురాణ గతి సంపత్తి అతివ ఇపదిచ్చ అల్పతరయక్ పిరిస మే బహురు కోలం సహిత సమాజే దకల కలకిరెనవ ఎసే కలకిరును పిరిస కలకిరెన్న అర బహుతర సమాజే లెబెన తల్లువెన్ ఏ ఆ ఇతరట యానవ బహుతరయక్ సమాజే మితర నతర వెనవ పురాతన సమాజే మినిస్సు సకీయ జీవితయ మనాలస హిక్మువా గత్తే అధికమలాభీ తత్వం లబలా మున్నవే ఓన్ ఆమిష పూజావట బహుతర వశయెన్ నెంబరు వెల హిటియా దెన్ రువన్ వెలిసాయ మిరిస వెటియ తూపారామే వెని వెహెర విహార భూమి ఇది కరన్నట తరం ఓన్గే కృషి ఆర్థికేట నెంబరు వెల తిబిచ్చ జీవితే వివేకయ లెబునా ఓన్ నే వెనువిన్ అహస్ కుస సిమిన కొత్కరలి సహిత స్థూప తనెవ్వా అప్రమాణ దీప పూజ పుష్ప పూజ గంధ పూజాది పూజావల్ సిద్ధ కళా ఓం ఎదురుదా జీవితే ఉంట వెడిపుర బనహన్ లేబుని జాతక కథావంగే ఎతకొటే జాతక కథావన్ ఓంగి జీవితే ఉరాగిన ఓన్ పులువంగ్ హెటియట సరళ దీపవేత్మక్ తమై అత్తటమ గతకలే ఇగనే సంగరత్నే పవా దేశకేనన్ హంసేలే పవా పిరిత్ పొత్తు హంసేయి జాతక పొత్తు హంసేయి తమై ప్రధాన కొట గత్తే అత్తటమ దెన్ ఉదాహరణయక్ హెటియట ఏగుళ్ళు జీవితే దెన్ అపి ఉదాహరణయక్ వశయెన్ కివ్వొత్ ఉంబ వెస్సంతర వగే కియనవా తీన హెమదేమ దందనవన ఓం అర వెస్సంతర జాతకే కథా పోత ఉప ఉకహా గత్త హెటి బలన జీవితేట ఏమై మూనమ్మ దేవుదత్తరేక్ కీనో ఏకనే దేవుదత్తరేకి చరితే ఏకులంగే జీవితేట ఆదేశ కరగత్త హెటి ఎతకొట పురాతన సమాజే పిరిస నివన్ దెక్కే నే కీనో నెమేయి మార్గఫలలాభీంగెన్ యం ప్రమాణకట అడువక్ తిబన మొకద ఏగుళ్ళు శ్రద్ధా చేతనావ మత ఇందగన బహో పింకం కరుపువాయ్ ఏగుళ్ళంట శ్రద్ధా మౌలిక ధర్మయ నెతి ఉనే సామాన్యం గోచర సంపజాన్య సప్పాయ సంపజాన్య అసమ్మోహ సంపజాన్య ఆది వశయెన్ సంపజాన్య హతరక్ తీనో దెన్ మే ఏ కాలే సప్పాయ సంపజాన్య వశయెన్ నివన అరమును కరన్న ఓన కరట ధర్మే అహెను అడుయి అహునత్ ఏ ధర్మే తేరుం గెనీమిట తరం జ్ఞాన శక్తియక్ ఏ ఎత్తంట ఏ కాలే లెబిల తిబుని నే వర్ధమానే మినిస్సుంగే బుద్ధి తలయ ఏమనత్తం జ్ఞాననే కిరీమే ప్రవీణతావయ అన్ కాలవలట వడా బహుమ ప్రబలయ మే తాక్షణిక యుగ అత్తెక్క ఏనిసా ఉంటే అంకితి దేవాల తార్కికవ తేరుంగన్న తర ఉప కీవ విధియట మీ వర్ధమానే మహా వ్యాకూల ఆకూల వెచ్చ సమాజే ధనే పసపస దూన సమాజే ఎక్కినిక అత్తు కంసన పరవంబనతావే నోహత్ తమం ఉసస్ కొట అనితాయ పహత్ కొట సలకమింగన తరంగకారీ సమాజే తుల దూన మినిస్సు ఇక్మనింగ్ హతి వెటెనో వేగేన్ దూన మినిహట ఇక్మనింగ్ హతి వెటెనో అని ఇది సమబరవ మానసికత్వత్తుల గమన్ కరణ మినిహట ఏమ హతి వెటెన్నే జీవితే ఎతకొట అర ఇక్మనింగ్ హతి వెటెన మినిహ ఆపో హరిల జీవితే కలకిరేనో దెన్ ఉదాహరణ కోసం గత్తోత్ లంకావే తీన బహు భావన మధ్యస్థాన్ వలిం వెరి ప్రమాణే జాత్యంతర భావన మధ్యస్థాన్ ఏవాట బటహిర లోకే పీనండ తరం సల్లి తీయన మినిస్సు ఏ ధని పసపస గిహిల్ల నకహాపన వస్సేన తిత్తికామి స్వీజ్యతి మే ఎక్క దేకింగ్వత్ కిసిప తృప్తి అగ్నే కీన కారణావ ఓన్ జీవితే ప్రాయోగిక వటహగన్నో వటహగన ఓం ధర్మీయ ఆధ్యాత్మిక సెనసిల్ల తమై సెనసిలిదాయక జీవిత మట్టమ కినక తేరుం అరగన ఓం ఈ మట్టమ సొయాగిన విల్ల మార్గపడలా బింబవట పత్వీమీ ప్రవణతావ్యక్తమై మా దక్కే వర్తమాన సమాజే දැන් ඔබ මොනත් අධ්‍යක්ීම් ඇති තරුණ සංවිධාන ගණනාවක් අපේ ස්වාමීන් වහන්සේලා වටා එක්රැස් වෙන තරුණ සංවිධාන ගැන අධ්‍යක්ීම් තියෙනවා. එහෙමයි. අන් කාලයකදී පන්සලක තරුණයන් පුරාණ කාලේ එකතු කරගන්නවා කියන එක හරි අමාරු වැඩක්. එහෙමයි. පන්සලේ ධර්මශාලාවේ සිල් සමාදන් වුණේ වයෝවෘද්ධ මිනිස්සු ටික ගමේ. නමුත් අද විනාශ ප්‍රවණතාවයක් තිබෙනවා. ඔව්. අද තරුණයන් වැඩි ප්‍රමාණයක් ඉන්නවයි කියන එක ඒකාන්තයෙන් අපිට එකඟ වෙන්න සිද්ධ වෙන කාරණාවක් නේ. සහ දැන් ස්වාමීන් වහන්සේ දැන් පෙර ඔබ වහන්සේ කියපු සමාජය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව අපේකම පිළිබඳව ජාතිය පිළිබඳ ආගම පිළිබඳ රට ගැන
හැඟීමක් තරුණ පිරිස අතර තාපහු ගොඩනැගිලා තිබෙන එකත් හරේ මේ ධර්මයේ මේ ප්‍රවණතාවයට හේතුවක් වෙනවා. ඔව්. මොකද ඔවුන් ඇත්තටම අර ශ්‍රද්ධාමය සංවාදයක් නෙමෙයි ආධ්‍යාත්මික බලාපොරොත්තු වෙන්නේ. බුද්ධිමය සංවාදයක්. ඒතර බුද්ධියේ ප්‍රවර්ධනයත් එක්ක අපේ ස්වාමින්වහන්සේලා බුද්ධිමය සංවාදයකට තුඩු දෙන ආකාරයට ධර්ම කරුණු විග්‍රහ කිරීමේ කුසලතාව වැඩි දියුණු කරගන්න තරමට සහ සමහර ධර්ම කාරණා හොඳින් විග්‍රහ කරන්න ඕන. මොකද මේ විද්‍යාව මත පදනම් වෙලා විද්‍යාවේ දෘෂ්ටි කෝණය මත සියල්ල තීරණයකට සමාජයට බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවට කිසිම විද්‍යාවක් සමබර නැහැ කියන කාරණාව ඔප්පු කරන්න පුළුවන් මට්ටමට આવොත් විද්‍යාත්මක චින්තනයේ හරහා සියල්ල නිර්ණය කරන්න බලාපොරොත්තු වෙන අය ඊට වඩා ටිකක් ඔබට හිතන්න පුරුදු වෙනවා. මං හිතන්නේ ගොඩක් අද විද්‍යා විශ්වවිද්‍යාලවලින් උපරිමයට ගිය දරුවෝ බොහෝමයක් ධර්මයේ දර්ශනය සම්බන්ධව පැත්තට හැරිලා තියෙනවා. අපිට ඉස්සර බුද්ධඝම පිළිබඳ ශ්‍රද්ධාවක් තිබුණේ. දැන් මෙතන තියෙන බෞද්ධ දර්ශනය පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව. ඒතර බෞද්ධ බුදුහාමුදුරන්ගේ කාලෙත් දර්ශන තමයි ඉන්දියාවේ තිබුණේ. ද්වාසට්ටි දිට්ටි කිව්වා. දිට්ටි කියන්නේ දර්ශන කියන එකයි. එතකොට ඒ දර්ශනත් එක්ක එදා සසඳන්න පුළුවන් විදිහේ බුද්ධි පරාසයක් ඥාන පරාසයක් එදා හිටපු මිනිසුන්ට තිබුණා. පස්සේ පහු කාලෙකදී ඒවා ටිකෙන් ටික මොට වෙන්න පටන් ගත්තා. දැන් අද ಭಾರತයේ දාර්ශනික චින්තකයෝ පහළ වෙන්නේ නැහනේ. එහෙමයි. ඒ කාලේ බලන්න කොයිතරම් දාර්ශනික චින්තකයෝ පහළ වුණාද? ආසියාතිකරේ තමයි ලෝකයේ දාර්ශනික චින්තකයන් වැඩි ප්‍රමාණයක් පහළ වෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ අයට ධර්මය හේතු ගන්නන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් එකල තිබුණේ නැහැ හුඟක් දෙනාට. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ මතේම ආගම කොට දැන් කොන්ෆියුසස් ආගම කියලා ගත්තොත් නේද තාඕ කියලා ගත්තොත් ඔය නොයිකාකාර දාර්ශනිකයන්ගේ ආගම් දිහා බැලුවම ඒ අය බුද්ධාගම පිළිගත්තේ නැත්තේ ඒක හේතු ගන්නන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් මේ ප්‍රවණතාවය ඇති වුණේ පංචමහාවාදයේ වගේ වාදවලට භික්ෂුන් වහන්සේලා අති දක්ෂයන් බවට පත්වීම නිසා. එහෙමයි. උන්වහන්සේලාට හුඟක් හරඹ කරන්න පුළුවන්කම තිබුණා ධර්මයේ පිළිබඳ දක්ෂතාවය සහ නිවැරදි පැහැදිලි සියුම් ධර්ම පිළිබඳ අවබෝධය තිබෙච්ච නිසා. හොඳයි, මම හිතන්නේ මේ වඩාත් වැදගත් වේවි. විශේෂයෙන්ම අපි දකිනවා දැන් සරල අපේ භෞතික සමාජයේ දිහා බැලුවාම දැන් රයිට් සහෝදරයෝ ගුවන් යානය හොයාගන්න කලින් මේක පරීක්ෂණ කරන කොච්චර මහන්සි ගතද, කීයක් ජීවිත නැති වෙන්නේ නැද්ද ඒ වෙනුවෙන්. දැන් අපිට මේ සත්‍ය අතර ඔබ කියන්නේ සත්‍ය කියන එකේ උපරිමම තත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අපිට ලැබිලා තිබෙනවා. දැන් අන්න ආගමිකයන් අන්න ශාස්ත්‍රඥවරුනුත් මේ තමන්ගේ දර්ශනය තුළ යම් යම් දේවල් ඉදිරිපත් කළාට ඉන් එහාට ගිය වූ දාර්ශනික ප්‍රතිපදාවක් තමයි අපේ ජීවිතේට මේ බෞද්ධ දර්ශනය තුළින් ලැබිලා තිබෙන්නේ. හැබැයි අර කනාට මැණික පේන්නේ නැහැ වගේ අපිට සමහරලාට මේ ධර්මයේ වටිනාකම හඳුනා ගන්නට බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අර ඔබවහන්සේ සිහිපත් කළා වගේ විදේශිකයන් ඇවිල්ලා වර්තමානයේදී මේ ධර්මයේ තිබෙන වටිනාම අර්ථය භාවනාව පිළිබඳව එහෙම ලංකාව තුළ බොහොම ගෞරවයෙන් මේ කටයුතු වල නිරත වෙන අවස්ථාවල අපි සාමාන්‍යයෙන් යම් ආකාරයේ මාර්ගඵලලාභ තත්වයන් ප්‍රදානය කරන තැන් හොයාගෙන යනවා. සහ වර්තමානයේ අපි දකිනවා මිත්‍යා දෘෂ්ටික මතවාදත් ඒ අතරතුර ඉස්මතු වෙනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා අන්‍යාගමික දේශකවරුන්ගෙන් ධර්මය ඉගෙන ගන්න තත්ත්වයට පත් වෙලා තිබෙනවා වර්තමානයේ. ඇත්තටම ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. එහෙමයි. මොකද අපිට දැන් ඉස්සර අපිට අටුවාවක් කියවලා කරුණු තේරුම් ගන්න බැරුව තිබුණා. ඒ තරම් ඒව තිබුණේ පාලි භාෂාවෙන්. අද අපේ රටේ මහතෙරවරයන් වහන්සේලාට බුදුබවා මත වෙන්න ඒවා බොහෝම සරල භාෂාවෙන්, සුගම භාෂාවෙන්, අර මං ඉදිරිපත් කළා වගේ සමහර කවි වලින් පවා ගාථාවන්ගේ අර්ථ පදයක් පදයක් පාසා දෙන්න පුළුවන් උප්පරිම සරල කරලා අටුවා ටීකා ටිප්පණි හරහා දැනුම ලබා දෙන්න උන්වහන්සේලා උත්සාහ කරලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් එහෙම තියෙද්දි අපි අන්‍ය ඇත්තන්ගෙන් මොකටද මේ පිහිට ප්‍රාර්ථනා කරන්නේ? ඇයි අපිට මේ තරම් සරල කොට සුගම කොට පොත්පත් ඉදිරිපත් කරලා තියෙද්දි? සහ අනිත් එක වර්තමානයේ ඒ සඳහා අවකාශ ඕන තරම් තිබෙනවා. අන්තර්ජාලයේ පවා මේ ධර්මය ඒ සරල ලෙසින් ලියපු ධර්මදේශ ධර්ම කාරණා අන්තර්ගත පොතපත තිබෙනවා අන්තර්ජාලයේ පවා. ඉතින් ඒ වගේ තත්වයකට යොමු වීමේ වටිනාකම අපි හිතමුක අපේ බුද්ධ ජයන්ති පොත් පෙළ ඇරෙන්න. දැන් මම වුණත් පරිහරණය කරන බුද්ධ ජයන්ති පොත් පෙළේ සමහර සිංහල වචන මට තේරෙන්නේ නැහැ. එතකොට ඒ වෙනුවෙන් තවත් බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයෙන් පොඩි පොත් ටිකක් ගහලා තියෙනවා. ඒ පොත බැලුවම හරකේ තියෙන දැන් මේ ළඟදී මට පංචකංග වඩුවා කියන්නේ කවුද කියන කාරණාව ගැන මට විමතියක් ආවා. එහෙමයි. එතකොට මම පංචකංග කියන වචනේ ත්‍රිපිටක අර්ථකෝෂය හෙව්වා. මට ඒක හොයාගන්න බැරි වුණා. පස්සේ මම සරල සිංහලෙට ලියන පොත අරගෙන බැලුවම කඩුව මොකද මේ
පොරව আদি ඒ වඩුවෙකට ඕන කරන උපකරණ ටික කියත ඒ ඒ ටික ඒ ටික සාහිත පුද්ගල පංචකංග කියන්නේ කියන එක තරල වචන ලියලා තියෙනවා. ඉතින් කොයි වචනයකටවත් අර්ථ හොයාගන්න අමාරු නෑ. ඒ වගේ පරිසරයක ධර්මයේ වඩන්නට හිත යොමු කරන්නට ඔබට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 011-2-55-33-63 දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධව සිටිනවා. ඔබට අවස්ථාව තිබෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔව්. ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි හාමුදුරනේ. ඔව්. පළමුව මට දැන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ජීවනය ප්‍රාර්ථනා කරනවා. මේ භවයේදීම උතුම් නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ස්වාමීන් වහන්ස මට ඇති ප්‍රශ්නේ නම් මම හැමදාම උදේ හවස පුදුම වදිනකොට අභිසම්බිධාන පිරිත සජ්ජායන කරනවා. මට දැනගන්න ඕනි අභිසම්බිධාන පිරිතේ යුත්තේ යුත්තේ පජ්ජිලිති පජ්ජිලිති තීනු තීනු ලූලු පරිමේසා කියන තේරුම මොකක්ද කියන්නේ? ඒ තේරුම මන් දන්නේ නැහැ. මොකද දන්නේ නැත්තේ පාලි වචන නෙමෙයි ඒ. ඒවා මේ ඔය මහායානය ලංකාවට ආවට පස්සේ හින්දු ආභාෂයේ බහුලතාවයේ සහිතව ඇති වෙච්ච පද ගැලපීම් සහිත ස්තෝත්‍ර කියලා ඒවට කියන්නේ. ඒවා ගාථා නෙමෙයි. එහෙමයි. ඒ නිසා මන් ඒකේ තේරුම දන්නේ නැහැ. හොඳයි. තව ඇමතුමක් තිබෙනවා. ඔබටත් අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. අයබවන්. අයබවන්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. මට දැනගන්න ඕන අපි මම කුඩා කාලේ ඉඳන් පන්සල් යනවා. දැනට පන්සල් උස්සකට සීල් ගන්නවා. නිතර පන්සල් අතුපතු ගන්නවා. නමුත් යම් කෙනෙක් කියනවා අපි නිතර පන්සල් යන්නේ අපි පව් මගවරව ගන්න කියලා. අපි බයදලු පන්සලට යන්නේ. අපි ඉතින් ඒ අය එක වාද කරන්න යන්නේ නැහැ. මොකද බුදුහාඳුරුවත් කියලා තියෙනවනේ බාලයන් එක කතාවට යන්න දෙපා කියලා. ඉන්න මට දැනගන්න ඕන මේ පන්සල් යන්නේ පව් වහගන්න කියන එක මට දැනගන්න ඕන. ඇයි එහෙම කියන්නේ කියලා. බයටත් කියනවා නේද? පන්සල් යන්න නම් ඕනේ ඇත්තටම බයට තමයි. දැන් අපි මහනුවනේ මොකද දන්නවද? බයටමයි. මොකටද? සසර බයට. ඉතින් ඔය වගේ මිත්‍යා, ඒ කියන්නේ දැන් ඔය පන්සල් යන එක ඉවස ගන්න බැරි, පන්සලට යන්න හිතකුත් වෙන්නේ නැති, මේ පන්සල් එක්ක මොනහරි හිතේ අමනාපයක් ඇති, උප්පැන්නේ බෞද්ධකම දෙවට බෞද්ධකමක් නැති අය ඒ කරන්නේ. වෙන එකක් ඕන නැහැ. සම්මජ්ජනී සතම් පුඤ්ඤං සහස්‍රම අපිලිම්පනේ කප්පානි සත සහස්සානි දුග්ගතිංසෝ නගස්සති කියලා බණපතේ උගන්වනවා. මලුපෙත්මන් ඇමදීමේ ආනිසංස සම්මජ්ජනී සතම් පුඤ්ඤං. සම්මජ්ජනී කියන්නේ අතු ගානවට. සමුජ්ජනී තෙරණුවෝ කියලත් මේ හාමුදුරමක් වැඩි ඉඳලා තිනවා. ඉතින් ඒ පිළිබඳ කතා පුතක් විස්තර කරන්න වෙලාව නෙමෙයි. දැන් මට මේකෙදී පොඩි උපදේශයක් දෙන්න ඕනේ. ඉස්සර පුරාණ මිනිස්සු මේකේ ආනිසංස ගැන කියද්දත් එක්ක මම මේක කියන්නේ. කෙනෙක් මලහම හත් දවසේ දානට ඉදලක් කොස්සක් පැදුරක් කොට්ටයක් පැන්වඩන පිඟානක් කෝප්පයක් පූජා කරන්න පුරුද්දක් කරගෙන තිබුණා. දැන් අද ඒවා කෙමෙන් ඔක්කොම අයින් වෙලා ගිහින්. එහෙම පූජ කරන්නේ ඇයි? සම්මජ්ජනී සතම් පුඤ්ඤං අතුගාපුහම ආනිසංස 100ක් ලැබෙනවා. සහස්‍ර මපිලිම්පනේ පන්සලේ කැඩුම් දුර තනක් පිළියල කරගන්න උදව්වක් උපකාරයක් කළොත් එයාට ආනිසංස 1000ක් ලැබෙනවා. සම්මජ්ජනී සතම් පුඤ්ඤං සහස්‍ර මපිලිම්පනේ නෑ අතුගාපුහම කැඩුම් දුර තැන් වලට ආනිසංස 100යි. කප්පානි සත සහස්සානි දුග්ගතිං සෝ නගත්සති කල්ප 100000 ගණනාවක් දුගතියක නූපදින්නට මේ පින් උපකාර වෙනවා. ඒ නිසා මලුපෙත්මන් ඇමදුවාම කොච්චර ආනිසංසයක් උපදිනවද? ඔබට ඇත්තටම උන්ද කිව්ව එක කමක් නැහැ. සසර බයක් නැහැ. මම මලුපෙත්මන් ඇමදීමේ කටයුත්තට හරිම ප්‍රියයි. ඇත්තට සමහර කෙනෙක් හරිම ප්‍රියයි ඒකට. ලස්සන රටා දාලා මලුපෙත්මන් ඇමදලා දැන් උදේ දැන් මං එනකොටත් මම දැක්කේ අපි ආමඳුරනේ මං විශේෂයෙන්ම එක බලාගෙන ආවා මේ වීදුරු චෛත්‍යරාජනන් වහන්සේ වැඩ ඉන්නේ භූමියේ බොහොම අපූර්වට අපූර්ව රටාවකට ඇමදලා තිබුණා බිමේ. ඉතින් මේ හිතේ තිබෙන ස්වභාවයත් ඒ ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. අදත් මම පහළට වඩිනකොට කිව්වා වන්දි අපි ඔක්කොම 820 බෝධින් වහන්සේලා පේදීනේ සීල දෙනා වන්දනා වන්දින උදේට. ඒතකොට මම කිව්වා අනේ මෙහෙමයි හැමතැනින්ම ඇතුළු වෙන්න එපා. සිමින්ති පාර දිගේ ගිහිල්ලා මේ බෝ රජන් වහන්සේලා 28 වන්දනා කළෙමු කියලා අපේ පැවිදි උතුමන් උතුමන් වහන්සේලාත් එක්ක කතා කරගත්තා.
ඒ තරම් මේ මමත් ඇත්තට හිතින් හිත ප්‍රාර්ථනා කරගෙන මේ මලුපැත්මන් අවදපැත්තන්ට දුගතියක් නම් දකින්න නොලැබේවා, මේ ආනිසංසය ලැබේවා, දීර්ඝායුෂ පිණිසත් හේතු වෙනවා, නිරෝගී සම්පන්නිතත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරව තමයි මම වැඩම කළ වන්දනා කළේ. ඒ නිසා එතුමීට බොහෝ පිං සිද්ධ වෙනවා ඇත්තටම. ඔබතුමී මිත්‍යා දෘෂ්ටිකෝ කියනවා ගණන් ගන්න එපා. ඔව් මං හිතන්නේ එය තමයි වඩාත් වැදගත් වෙන්නේ. සමහරුන්ගේ ජීවිතයේ ධර්මයේ යොමු වීමේ අවකාශ වැඩි කරනවා මට හිතෙන්නේ. දැන් ඔය වගේ දෙයක් කියවහම මෙන් විමසා බලා අවබෝධයක් ලබාගෙන යොමු වීමේ වටිනාකම තවත් අහවුරු කරගන්න ඕනේ අපි හඳුනන. ඒ කියන්නේ කොයි දෙයක් හොඳටයි කියලා අපිට බලන්න පුළුවන්. දැන් මේ දුවට මේ කතාව කියපු කවුරු හරි ඉන්නව නේද? ස්ථිර වශයෙන්ම අපාය දොර අරගත්තා නම් නිකං කවුරුත් කරන පින්කමට අවලාද නගලා පව් සිද්ධ කරගෙන එයා අපාය දොර අරගත්තා. අපරාධේ. ඔව් අර ඔබවහන්සේ කිව්වා වගේ හොඳට නරකට දෙකට හිත වගේම කටත් බලපානවා කියලා. බලපානවා. ඉතින් හිතින් දුෂ්ට හිතින් හිතලන ඔය කතාව කිව්වේ. එහෙමයි. අපේ හඳුන දැන් අර භාවනාව පිළිබඳවත් ඔබ හන්ස සිහිපත් කළා. දැන් භාවනාව පිළිබඳ කියනකොට දැන් අන් අරමුණු හැර එක අරමුණකට හිත යොමු කර ගැනීමයි භාවනාව. ඔබ හන්ස සිහිපත් කළේ සඳහා ආරාධනා, ඒ කියන්නේ ඒ වගේ හිතකට යොමු වීමේ අවකාශය පිළිබඳව ඔබ හන්ස පැහැදිලි කළා. දැන් භාවනාවට යොමු වුණාට පසුව තමයි විතරක බහුල වෙන්නේ සමහරලාට නීවරණ එහෙම වැඩි වශයෙන් පේන්න පටන් ගන්න. එතකොට යම් කෙනෙක් හිතුවත් එහෙම දැන් අපි මෙච්චර ඉන්නෝ ජීවිතේ ප්‍රශ්න එහෙම ලොකුවට පෙනුන්නේ නැහැ, භාවනා කරන්න ගත්තට තමයි ප්‍රශ්න නැත්නම් වැඩිපුර මේ දේවල් පේන්න ගන්නේ, වැඩිපුර ප්‍රශ්න එන්නේ හිතට එක එක අදහස් එන්නේ කියලා. එතකොට ඒ හිත පිළිබඳව හිත තනි කරලා දකින්නට පුළුවන්කම නැත, ඒක අරමුණකට යොමු වීම නිසාද මේ தත්ත්වය ඇති වෙන්නේ? කුමක්ද ඒ වගේ විශේෂයෙන් පේන හේතුව? දැන් මම ඒකට නිකන් ප්‍රායෝගික උදාහරණයක් කියන්නේ දැන් දවල්ට අපිට මේ කුරුල්ලෝ කෑ ගහනවා, සත්වරේ මේ දඟලනවා, මිනිස්සු මේ කතා කරනවා. දැන් අපට සියුම් සද්ද ඇහෙන්නේ. එහෙමයි. නමුත් රැට ඕනම සියුම් සද්දයක් සමහර ගහක කොළයක් බිමට වැටෙනකොට ඒ සද්ද පවා දෝංකාරදී ඇහෙනවා. ඒ වගේ මනස අරමුණු වලින් වෙන් වී හුදකලාවට ඇතුළත් වුණාට පස්සේ අනුසේ විච්ච ධර්මතා තියෙනවා. බාහිරින් එන ධර්මතාත් වෙනවා මනස ඇතුළට අර භාවනා මානසිකාරයට අනුසේ විච්ච කෙලෙස් සහ අතීත මතකයන් පිළිබඳ සිතුවිලිත් අනාගතය පිළිබඳ හදවතේ ගැඹුරේ තියෙන සිතුවිලිත් ඉසෝසවා අර විතර්කයට යන්න දෙන්නේ නැතුව සිත ආපස්සට ගැනීමේ වෑයමක තමන්ගේම චෛතසික ධර්මයන් එළඹෙන්න පටන් ගන්නවා. ඒවා අතර ප්‍රධානයි තමයි නීවරණ ධර්ම. එතකොට නීවරණ ධර්ම කියලා වෙනම පහක් එනව නෙමෙයි. අපිට එන හැම භාවනා අරමුණට බාහිර වෙන හැම එකක්ම අපි හරියට නිකන් අර වීදුරු කටු, ප්ලාස්ටික් භාණ්ඩ වෙනම දාන්න තියෙන ඩස්බින්, ඒ වගේ අපි වෙනම හිත අද්දරින් තියාගෙන මෙන්න මේ වගේ සිතුවිල්ලක් මට ආව, මේක නීවරණයක්. මේක මගේ භාවනා අරමුණ ආවරණය කරන එකක්. එනිසා මේ ආවරණීය ධර්ම අයින් කළ නැවත නිරාවරණීය හිතක් හදා ගන්න ඕන කියලා අර ආපු කාමච්ඡන්දේ පිළිබඳ දරුවෙ පිළිබඳව හරි ස්වාමියා හෝ බිරිඳ ගැන හෝ වෙනත් පෙම්වතෙක්ව පෙම්වතියක් ගැන අරමුණක් ආවොත් ඒ අරමුණ කාමච්ඡන්දේ දානවා. ඊළඟට මැස්සෙක් මදුරුවෙක් වහලා පරිබෝධයක් එන්න පුළුවන්. එතකොට හිතට කේන්තියක් එනවා. මේ මැස්සා හින්දා මේ කරුමක්කාරයා භාවනා ටික කරගෙන දෙන්නේ ඌව දානව අල්ලලා මැස්සා නෙමෙයි. සිතවිල්ල අර ව්‍යාපාද කූඩේට දානවා. ඒ විදිහට ඊළඟට ඉන්න ගමන් දන්නේමද තුන ඉදි කියලා වැටලා බෙල්ල දනිසේ හැප්පෙනවා. එතකොට ඔළුව හැප්පුණවල දනිසේ කියලා ආපහු කෙලින් වෙලා ඒක ඌව අල්ලලා දානවා තීන මෙද්ද කූඩේට. ඒ විදිහට දාලා නීවරණයන්ට පහර දිදී තමයි භාවනා විසරට ගෙනියන්න ඕන. නීවරණ තියෙන බව අඳුර ගන්න පුළුවන් ඉන්නේ භාවනා වෙදී තමයි. ඒක ලොකු උපකාරයක්. ඒක අපකාරයක් එහෙම නෙමෙයි. ඒ හඳුනාගෙන භාවනාවට ලැබෙන හොඳ පෝෂණය. ඒ වගේම තමයි අර දැන් එහෙනම් සාමාන්‍ය ජීවිතය තුළ යම් කෙනෙක් බාධා කරනවා නම්, ගැටලු ඇති කරනවා නම් ධර්මයට මේදී ඒකත් හොඳ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම දැන් කමඨහන වඩාගෙන ඉදිරියට යද්දී චිත්ත සමාධියට එන්න ඉස්සර වෙලාවමත් සමහර වෙලාවට සමහර ධර්ම කාරණා පිළිබඳ කවුරු හරි ධර්ම කාරණාවක් ඉදිරිපත් කරනවා වගේ ඇහෙනවා. සමහරු ගැඹුරු ධර්ම කාරණා කවුරු හරි දේශනා කරනවා වගේ ඇහෙනවා. එතකොට ඒක ඊටාම හොඳ එකක්. ඒක මානසිකාර කරන්න ඕන. සමහ ඒ හඬ පිළිබඳව නුවණ පාවිච්චි කරන්න ඕන. සමහර විට මායයා නිශ්ශබ්ද වෙන හිතට බණ කියනවා, හරියට නිකන් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමක් බණ කියනවා වගේ බොහොම සියුම් සරල නිවිච්ච හඬකින් කෙනෙක් මුලා වෙන්න පුළුවන් ඔන්න මට බුදු හඳුරෝ බණ කියනවා කියලා. නමුත් මේ විශ්ව ශක්තිය තියෙනවා, මා කිව්වා බුද්ධ ශක්තිය. බුදු හඬත් විශ්ව ශක්තිය තියෙනවා. ඒ නිසා සමහර විට
එදා එදා ශ්‍රාවකයා වනාන්තරේ භාවනා කරනකොට බුදුහාමගේ ශ්‍රාවකයෝ උන්වහන්සේලාට විතර්ක පහළ වුණාම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දැකවදාරලා ඒ විතර්ක තීච හිතට බණ කිව්වා. අද සමහර කෙනෙකුට ඒ බුදුහඬ ඒ ආකාරයෙන්ම ඇහෙන්නත් පුළුවන්. නමුත් මාර්ගයේ බලපෑම මත ඇහෙන්නත් පුළුවන්. ඒක න කෝකද කියලා පරිස්සමින් ඉන්න ඕනේ. ඊළඟට දස පලිබෝධ කියලා එකක් තියෙන භාවනාවේදී. දැන් ඕබාස කියලා කියන්නේ ආලෝකය. ආලෝකයේ වගේක පහළ වුණාම මගේ හිත දීප්තිමත් වුණා. පබස්සර මිදම් බික්ක වේ චිත්තං කියලා දැන් මගේ හිත ප්‍රබාස්සර භාවයට පත් වුණා කියලා මුණා වෙන්නත් පුළුවන්. හරිම පරිස්සමින් ඒ හැම මොහොතකම ගුරුවරයෙක්ගේ උපදෙස් ගන්න ඕන අත්දැකීම් ඇති ගුරුවරයෙකුගේ. මේ ඕනෑම භාවනාවක් තුළ මතුවන කාරණාද අපි හඳුනන්නේ නැත්නම් ඒ සඳහා විශේෂ වූ භාවනා තිබෙනවද? නෑ නෑ ඕනෑම භාවනාවක් තියෙනවා මේ කාරණා. හොඳයි අපි තව යමතුමකට අවස්ථාව ලබා දෙනවා. 0112 55 33 63 අපේ දුරකථන අංකය ඔබ සම්බන්ධ වන්න අවස්ථාව තිබෙනවා ඔබටත්. අයිබවන් මට දැනගන්න ඕනේ මගේ තාත්තා නැති වෙන අවුරුදු එකමාරක් විතර වෙනවා. හවුද වේ. නමුත් මට මේ හැමදාම කියන්නේ දවස් 3ක් 4ක් එක දිගට වගේ හැමදාම කීනේ මාව මරන් එළවනවා. අපේ වත්තේ මාව මරන් එළවනවා. මම තමයි මම හැමදෙස්සෙම මොන දේ කරත් තාත්තා තමයි පින්දේ. ඔව්. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ වගේ දෙයක් මට වෙන්නේ කියන එක. අපේ අම්මට අපේ අම්මගේ තාත්තා කීනේ මරන් එළවනවා හැමදාම. ඔව්. දැන් මට කියන්න දැන් දූත් එක්ක මොන හරි අමනාපයක් තාත්තා තිබුණාද? නෑ තාත්තා මට තමයි වැඩිපුරම ආදරේ කරේ. හ්ම්. දැන් අන්න ඒක තමයි කාරණා. අම්මට අමනාපයි. හ්ම්? අම්මට ටික අමනාපයි අපේ තාත්තා. නමුත් මට තමයි අපේ පවුලෙන් තාත්තට වැඩිපුරම හිටියේ. ඔව්. දැන් සමහර කෙනෙක් මිය ගියාට පස්සේ සියුම් ශරීර වලින් එනවා ලෙන්ගතුකම නිසා. සමහර කෙනෙක් ජීවිත ගමනේ බොහෝ පිම්පුරලා අන්තිම වෙලාවේදී ද්වේෂ සහගත හිතක් ඇතිවීම නිසා යක්ෂා වෙශයක් උපදව ගන්නවා. තව සමහර කෙනෙක් විශේෂයෙන්ම ලිංගතුකම නිසා දැන් එයා මේ භවෙන් ගියාට පස්සෙත් එයා ලිංගතුකම පවත්වනවා. නමුත් දැන් එයා තනි වෙලා අනිත් අය එයාව සිහි කරන්නේ නැහැ. ඔය තිරකුඩු සූත්‍රය පටන් ගන්නේම අන්නේ වගේ තැනකින්. ගෙදර ඉන්න අය කාබී නිතර හිතනවා අය මං ගැන කල්පනා කරන්නේ නැත්නම් මං වෙනුවෙන් දානයක් දෙන්නේ නැති කෙනා. නමුත් ඔයා එහෙම නෙවෙයි. ඔය හැමදාමත් පින් දෙන අතරේ තමයි මේක සිද්ධ වෙන්නේ. එයා ඉන්නේ දුගති ආත්ම භාවයක. අම්මගේ තාත්තා ඉන්නේ දුගති ආත්ම භාවයක. ඒ නිසා විශේෂයෙන්ම නිර්මාංශව දානයක් හදලා ඒ නිර්මාංශ දානයේ ප්‍රිය ඇතුව වරන්තද සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා තෝරාගෙන එහෙම නැතුව ගියොත් එහෙම සංඝික දානයක් දීලා නැවත පින් දෙන්න බලන්න සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඔබ හීනෙන් දකිනවා කියලා පින් දීම අඩු කරන්න එපා. සමහර වෙලට මේ පින් දීම අඩු කරලා පිනින් පෝෂණය කරන්න උත්සාහ කරනකොට තාත්තගේ වේශයෙන් මායයත් විවිධ බලවේග මවාගෙන එනවා. මේක තාත්තම කියන මට තිරුම කියන්න බැරි නිසා. නමුත් කෝකටත් එහෙම පින්පෙද්දෙන එක නවත්තන්න එපා. ඒක දිගටම පවත්වගෙන යන්න. හොඳයි. තව යමතුමක් තිබෙනවා. ඔබට තවස්තාව තිබෙනවා. අයිබවන්. හලෝ අයිබවන්. ඔව් ඔබට තවස්තාව තිබෙනවා. මේ තෙරුවන් සරණයි මාම්දෙනේ. ඔව් තෙරුවන් සරණයි. මට දැනගන්න ඕනේ අපි මෑණිකිට ගියා මේ අඟුලි මහරහතන් වහන්සේ වෙනුවෙන් හදන චෛත්‍ය සාත්‍රදාවට සහභාගී වෙන්න. ඔව්. අපි බොහොම සද්ධාවෙන් ඒකට කැමැතිවම ගිහින් උදව් දුන්නා. ඉතින් ඒකෙන් ලැබෙන ආනසක් මොනවද කියලා දැනගන්න මට ඕනේ. මම හිතන්නේ අපේ ශ්‍රාවකයන් වැඩි වශයෙන් මේ වගේ කටයුතු වලට නිරත වෙනවා ස්වාමිනාස්. දැන් අපි යම් භූමියක ඒ වගේ කටයුත්තක් කරනවායි කියලා මතක් කරන සැනින් උපරිමාකාරයෙන් දායක වෙලා උදව් උපකාර කරන්නට ඒ කටයුතු වෙනුවෙන් දායක වෙන්නට නොපැකිලි වෙනා ඉන්නවා. ඒක තමන්ට තිබෙන විශේෂ වූ හැකියාවක් වෙන්න පුළුවන්, විශේෂ වූ ගුණයක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳව සිහිපත් කරනවා. ඔව් ඇත්තටම දැන් මේ දැන් පහුගිය දවස්වල අපි අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ බවුන් පැලස්සේ තාවකාලික වැඩසටහනක් කළා විවෘත කරන්න ඉස්සෙල්ලා පූර්ව හුරුවක් හැටියට. උන්වහන්සේ ඒ වෙලාවේ සිහි කරපු දේ තමයි මේ ඉලුක් සකස් කරනකොට බහුතරයක් දෙනෙකුගේ ශ්‍රම සම්පත්තිය ලැබීම නිසා ලොකු පහසුවක් ආවා කියලා. ඒ ඉලුක් වලින් ඒ වහලුව ටික සකස් කරන්නේ හැම කුටියක් පාසම මමත් ගියා බලන්න. ඉතින් උන්වහන්සේ ගොඩක් පින් දුන්නේ මේ ධනය දෙනවටත් වඩා මට ශ්‍රමයෙන් ගොඩක් මිනිස්සු උදව් කළා. මේ බඩු මුට්ටු ටික එකතු කරගන්න උදව් උපකාර වුණා. එතකොට මේ වගේ මේ සල්ලි ටිකක් දෙනවා වගේම ශ්‍රමයෙන් උදව් කරන එක හරියට පින් සිද්ධ වෙනවා. අනික රහතන් වහන්සේ නමකට
මොනියම්ම දෙයක් කරතත් එය මහත්ඵලයි මහානිසංසයි. අර මං ඉස්සෙල්ලක වගේ ආර්යකාන්ත සීලයටපත් වෙච්ච උතුමන් වහන්සේලා, ඒ වගේම අදි චිත්ත කිව්ව අදි නිවරට නැමිච්ච සමාධියෙන් නිරතුරුව ගත කරන උත්තමයන් වහන්සේලා, අදි ප්‍රඥා කිවි මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා අතරත භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ පැසසුමට ඇගවීමට ලක්වෙච්ච රහතන් වහන්සේ නමක් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. එතකොට මේ ඔබතුමී කිව්වේ නෑ කොහෙද සෑය ඉදිවෙන්නේ කියලා. අන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේත් මාතෘ දිවරජන් වහන්සේ වගේම දැන් දරුවන් නැති අම්මලා තාත්තලා අපේ තරුණ දූල පුතාලට පුළුවන් ඒ වගේ පින්කම් වලට සහාය දෙන්න, ශක්තිය දෙන්න. ඒවා ලොකු ආනිසංස ලෞකික වශයෙන් ලැබෙන. ඊළඟට විශේෂයෙන්ම ඉතාම ජීවිතයත් මරණයත් අතර සටන් වදි නැත්තන්ට අර බක්කුල මහරහතන් වහන්සේ වගේම අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ගුණයේ සිහිපත් කරලා ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරනකොට මොකද උන්වහන්සේගේ ආර්ය භූමිය ගැනමයි විශේෂයෙන් අදිස්ථාන කරන යතෝහං භගිනි අරියාය ආර්ය ජාතිය උපන්න දාපටන් කියන තැනින් උන්වහන්සේගේ සීල සම්පත්තිය අදිස්ථාන කරනවා. එවැනි උත්තමයන් වහන්සේලමකට ශ්‍රමයෙන් උදව් උපකාර කිරීමෙන් කාය බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දස බලධාරී උත්තමයන් වහන්සේ බවට පත් වුණේ සංසාරේ පුරාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ගිහි ශ්‍රාවකෙක් හැටියට හිටි හැම කාලෙකම අප්‍රමාණ ශ්‍රම සම්පත්තියෙන් උදව් කරපු නිසා. දැන් ඔබ දන්නවා බුදු බවට පත් වෙන්න පවා සුමේධ තාපසයට දීපංකර පාමුලදී ගත්ත විවරණේ ලබන වෙලාව වෙනකොට ශ්‍රම පූජාවක් කළේ. ඉතින් ඒ නිසා ඔබ ශ්‍රම පූජාවක් කිරීමේ ආනිසංස තුළ කාය බල, ඥාන බල, යෝධ බල, වීරිය බල, නිරෝග බල කියන මේවා කොහොමත් ලැබෙනවා. අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ කියපු ධර්මතා හතරත් ගොඩනැගෙන බලගත් ආනිසංසයක් ඔබ විසින් සිද්ධ කළේ. හොඳයි, මම හිතන්නේ අපේ බෞද්ධයෝ නොපැකිලිව මේ පිනට දහමට නැඹුරු වීම ගැන අපි ඇත්තටම සතුටටපත් වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේ අපිට අද වැඩසටහනෙන් සමුගන්නත් ක්‍රමක්‍රමයෙන් කාල වේලාව ලංගෙලා තිබෙන තව හරියට විනාඩි 10ක් වගේ කාලයක් තිබෙනවා. මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන මේ වර්ෂයේ 2019 වර්ෂයේ අවසාන වැඩසටහන, ඊළඟට 2020 වර්ෂයට අපි එන්නේ අලුත් වර්ෂයකට එන. දැන් අපි බොහෝ වෙලාවට පුරු වෙලා තිබෙන්නේ වසරක් නිමා වෙලා අලුත් වසරක් එනකොට අපේ සිත ඒ අලුත් වසරට ගැළපෙන ආකාරයට සකසා ගන්නට, ඇතැම් වෙලාවට තමන් කරන්න ආපු යහපත් දේවල් තවත් හොඳට ඉදිරියට කරන්නට, යම් වැරද්දක් වුණා නම් අකුසලයක් කළා නම් ඒව අමතක කරලා කුසල පැත්තට යොමු වෙන්නට. ඉතින් මේ තුළ අර ඔබ වහන්සේ සිහිපත් කළා වගේ තුනුරුවනේ ආශිර්වාදය කියන එක අපි හැමදේම අගය කරපු දෙයක්. අපේ බෞද්ධත්ව වගේම අන්‍යාගමිකයන් පවා ඇතැම් වෙලාවට අපි දකින මේ භූමිය පමණක් නෙවෙයි, තවත් බොහෝ අපේ ගෞරවනීය දේශකයන් වහන්සේලා වැඩ ඉන්න පුණ්‍ය භූමිවලට ඇතැම් වෙලාවට ක්‍රිස්තියානි භක්තිකයන්, ඒ වගේ කතෝලික ඇත්තෝ, ඒ වගේම මුස්ලිම් ප්‍රජාව, මේ වගේ බොහෝ අය එනවා. ඇවිල්ලා තමන්ගේ හිතේ තිබෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා ඒ ධර්මයෙන් තිබෙන ආශිර්වාදය ලබා ගන්නට ප්‍රියයි. අපේ ශ්‍රාවකයන් අතර ප්‍රධානව නෙත් ශ්‍රාවකය යොමු වෙනවා. මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවසාන විනාඩි කිහිපයේදී ඒ අය වෙනුවෙන් ආශිර්වාද කරන්නට, ආශිර්වාද කරලා සමස්තයක් විදිහට මුළු මහත් මෙත්නෙත් පාමුලහන අයගේ ලබන්නා වූ 2020 වර්ෂය තුළ ජීවිතයට ආශිර්වාද ලබන්නට, මාර්ග උපදේශ ලබා ගන්නට ඔබ වහන්සේ ඒ සඳහා අනුශාසනා සිදු කරන නම් වඩාත් වැදගත්. ජීවිතයක යම් යම් දේවල් සාධනය කරගන්නටත් යම් යම් දේවල් ඉවත් කරගන්නටත් ඉතාමත්ම හොඳ අවස්ථාව තමයි අවුරුද්දක් උදා වෙනවා කියන වටිනා අවස්ථාව. අපේ ජීවිතවල කාගේ ජීවිත 100%ක්ම සුදාන්ත ජීවිත නෙමෙයි. යම් යම් අකුසල කර්මයන්ගෙන් බර වෙච්ච දුර්දාන්ත ජීවිතත් අපි අතර වැරදි ආශ්‍රය නිසා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් කෙනෙක් මත් වතුරට යොමු වීම, ඒ වගේම කෙනෙක් අයත සම්බන්ධයන් ලක් වෙලා තමන්ගේ මේ ගෙවුණු අවුරුද්ද තුළ තමන්ගේ ගෙදර තමන් ජීවත් වුණේ මානසික අසහනයකින් නම්, දරුව බිරිඳ ජීවත් වුණේ මානසික අසහනයකින් නම්, තමන්ගේ මත්පැන් බීම නිසා තමන්ගේ මව්පියෝ ජීවත් වුණේ මානසික අසහනයකින් නම්, තමන්ගේ මත්කොඩුවට නැඹුරු වීම නිසා මව්පියෝ ජීවත් වුණේ මානසික පීඩාවකින් අසහනයකින් නම්, ඔයාලගේ දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා මව්පිය ජීවත් වෙන මානසික අසහනයකින් නම්, ඒ දරුවන්ට හැදෙන්න බැරිකමක් නැහැ. ඊට වඩා ලොකු දුර්වලකම් තියච්ච අය ධර්මයේ ආභාෂය ලබාගෙන, මං කියවනේ ජීවිතේ කල්කතුරා තිත් අය දහම්මමාරසය අරගෙන ජීවිතය අලුත් කරගත්තු ඒ අත්දැකීම්
අපට මේ ඉතිහාසයේ පුරාම තියෙනවා. වර්තමානයේත් විශේෂයෙන් ජීවිතයේ පිළිබඳ බොහෝ කලකිරීම් ඇති අය අන්තිමට තෝරා ගන්න පුළුවන් හොඳම විකල්පය වශයෙන් මේ පැවිදි ජීවිතය ගැනත් හොයාගෙන අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලගෙන එනවා. අද බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සංවිධානය කොට ඒ අයගෙන් මේ ශාසනයට ලොකු මෙහෙවරක් ලැබෙනවා. මොකද මේගොල්ලෝ කලකිරිල්ල පැවිදි වුණාට පස්සේ කවදාවත් පැවිද්ද ගැන කලකිරෙන්නේ නැහැ. පැවිද්දෙන් ලබා ගන්න ඕන ප්‍රතිඵලය මොකද්ද? ඒ ප්‍රතිඵලයේ උපරිම වශයෙන් නිලා ගන්න අවශ්‍ය කරන ශක්තිය ලබනවා. ඊළඟට ජීවිතයේ අපිට ලබන වර්ෂයේ දෙසැම්බර් දක්වා මෙන්න මේ දේවල් මගේ ජීවිතයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නවයි කියන උදාර විශ්වාසය හද තුළ තැම්පත් කරගෙන තමන්ගේ ප්‍රාර්ථනාව තමන් ඉස්සෙල්ලා ඉලක්කේ කරා තියන්න ඕනේ. යවන්න ඕනේ දෙසැම්බර් 31 වෙනිදා දක්වාම ආරමුණු කරන්න. ඒ සඳහා යන ගමනට පින්වත් ඔබට නිරන්තරයෙන්ම සියලු ආශිර්වාද ශක්තියින් උපකාර වෙන අතර සිංහල බෞද්ධයන් විතරක් නෙමෙයි අවුරුදු උදා වෙන්නේ. සියලු ආගමිකයන්ට අර කෝගේ අවුරුදු උදා වෙනවා. ඒ වගේ දැන් මේ ආශිර්වාදයක් විසිරුව හරිනකොට ඒ ආශිර්වාදේ බෞද්ධයන් විතරක් නෙමෙයි සියලු ආගමිකයන්ට. දැන් පහුගිය දවස්වල අපි දැක්කා එක්තරා පල්ලියක 100ක් නමක් වැඩමුළා දානයක් පූජා කළා. ෆාදර්ලා සිස්ටර්ලා කන්‍යා සොයුරිය තමයි ඒක සංවිධානය කළේ. ඒවා ලොකු ආදර්ශවත් දේවල්. ආගමික සමෝදානය එතන තියෙනවා. ඉතින් ඒ නිසා හින්දු බෙතපුතුන්ගේ ආශිර්වාදේ ඒ අයට විතරක් නෙමෙයි ඒ ශාස්ත්‍රීය ලෝකයටම කරුණාවෙන් තමයි මෛත්‍රී වඩලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි බුදුදහම හරහා නිකුත් වෙන ආශිර්වාද ශක්තිය එළඹෙන වර්ෂය තුළ අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණවත්කම් අභිවර්ධනය කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබට මා නිතර කිව්වා තුනුරුවන් වන්දනා කරලා ඇනවුම් පිරිත ජීවිතයට පාවිච්චි කරන්න. ඇනවුම් පිරිතේ තමයි ගොඩක් දේවල් තියෙන්නේ. රාජතෝවා, චෝරතෝවා, මනුස්සතෝවා, අමනුස්සතෝවා, අග්ගිතෝවා, උදකතෝවා, පිසාචතෝවා, දංගර දේනියක් කිව්වගේ අමනුෂ්‍ය දෝසාදී දේවල් තියෙනවා. ඒවා දුරු කරගන්න හොඳම පිරිත් දේශනාව. ඉතින් ඒ නිසා එබඳු පිරිත් දේශනාවකින් කෙටි ආශිර්වාදයක් වෙලා වැහැටියට ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේලා හැටියට මේ පුදබිමේ සිටේ ආශිර්වාදී විසිරුව හරින්න අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා මුල පුරන්නට කියලා අපි ස්වර්ණාතුට සුමන මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේට අවස්ථාව ලබා දී ආරාධනා කරනවා. විපත්ති පටිභාය කියලා විපත්ති පටිභාය විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසය සබ්බ දුක්ඛ විනාසය පරිත්තං බ්‍රූත මංගලං පරිත්තං බ්‍රූත මංගලං විපත්ති පටිභාය විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාසය සබ්බ භය විනාසය පරිත්තං බ්‍රූත මංගලං පරිත්තං බ්‍රූත මංගලං විපත්ති පටිභාය විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාසය සබ්බ රෝග විනාසය
නිත්තං බෘත මංගලං පරිත්තං බෘත මංගලං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේ සන්තා සන්ත චින්තා තිසරණ සරණායත්ත ලෝකාන්තරේවා බුම්මා ච දේවා ගුණ ගණ ගානබ්භ්‍යාවතා සම්භ කාලං ඊතේ ආයන්තු දේවා වරකන මේරුරාජේ වසන්තෝ සන්තෝ සන්තෝ සයේතුම් මුනිවර වචනං සෝතු මග්ගං සමංගං සම්බේසු චක්කවාලේ සූයක්කා දේවාච බ්‍රහ්මනෝ යංගම්මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සම්බේතං අනුමෝදිත්වා සමංගං සාසනේරතා පමාදරයිතා වන්තු ආරක්කා සුවිශේෂතෝ සාසනස්ස චලෝකස්ස බුද්ධි භවතු සබ්බදා සාසනම්පි චලෝකංච දේවාරක්කන්තු සබ්බදා සද්දින් වන්තු සුඛී සබ්බයි පරිවාරේයි අත්තනෝ අනිගා සුමනා වන්තු සාසබ්බේ ඥාති බීරාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා මනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්කත්තතෝ වා ජනපද රෝගතෝ අසද්ධම්මතෝ වා සද්දිට්ඨිතෝ වා සප්පුරිසතෝ වා චණ්ඩමත්ති අස්සමිග ගෝණ කුක්කුර අයිවිජ්ජික මනිසබ්බදීපී අජ්ජතරජ්ජ සූකර මයිසයක්ක රක්ක සාදී නානා භයතෝ වා නානා රෝගතෝ නාන උපද්දවතෝ වා ආරක්ඛං ගන්නන්තු පනිදානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ත පාරමියෝ පංච මහා පරිත්‍යාගේ තිස්සෝ චරියා පච්චිම භවේ ගම්භාවක්ඛං තින් ජාතින් අබිනික්ඛමනං ප්‍රදාන චරියං බෝධි පල්ලංකේ මාර විජයං සබ්බං යත ඥාන පටිවේගං නවලෝකෝත්තර සබ්බ ධම්මේති සබ්බේ පිමේ බුද්ධ ගුණේ ආවජ්ජිත්වා වේසාලියාති සුභාකාරන්තරේ සුතියාම රත්තිං කරොන්තු ආයස්මා ආනන්දද්දේ රෝවිය කරුඤ්ඤ චිත්තං උපට්ඨ පෙත්වා කෝටි සත සේසු චක්කවාලේසු දේවතාය සානං යංච වේසාලියම් පුරේ රෝගා මනුස්ස දුබ්බික්ක සම්බෝතං ත්‍රිවිධං භයං කිප්පමන්තර දාපේ පරිත්තං තං බනාමයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං
සාදු සාදු සාදු. ඒ ආශිර්වාදයක් සමගින් අපි මෙත්නෙත් පාමුල නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. අද මේ පුදවිමේ සිට මේ වර්ෂයේ අවසාන වැඩසටහන සමීප කරවපු ඔබට ශ්‍රවණය කරපු ඔබට මම හිතන්නේ ජීවිතයේ ආශිර්වාද ලබන්නට අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගේ සෙවණේ ලබන වර්ෂයේත් හැකියාව තිබෙනු මේ පුදබිමට ඒකරාශී වන්නට හැම ඉරිදාවකම උදෑසනටත් අපි අවකාශ උදා කර දෙනවා සජීවී වැඩසටහනට සහ සම්බන්ධ වෙන්න ඔබට. එපමණක් නොවේ මේ භූමියේ සිදුවෙන්නා වූ ඒ සියලු කටයුතු සමග නත්තල් බැඳ ගන්නටත් ඔබට ලබන වර්ෂයේ පුරාවටත් හැකියාවක් තිබෙනවා. ඔබ යම් ආකාරයකට දහම් කාරණාවක් වේවා සහ මේ පුණ්‍ය භූමියේ සිදුවෙන්නා වූ යම් කටයුත්තක් වේවා ඊට සහ සම්බන්ධ වෙන්නට අපේක්ෂාවෙන් ඉන්නවා නම් කතා කරන්න 0714 224 844 දුරකථන අංකය 0714 224 844 0333 555 397 දුරකථන අංකයත් ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඇරයුම ඔබට කරමින් අපේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ නෙත් රේඩියෝවේ මේ උතුම් සද්ධර්මය ඔබට සමීප කරවමින් මෙත්නෙත් පාමුල වැඩසටහන වර්තමානයේ සිදු කරනෝ සංසාරාරණ්‍ය ධර්ම දක්ෂිණාදී වැඩසටහන් තුළ වසර 10කට ආසන්න කාලයක් උන්වහන්සේ නෙත් සමගත්වල් බැඳගෙන අපේ ශ්‍රාවකයන්ට මේ උතුම් ධර්ම දායාදය තිළන කරනෝ තව චිරාත් කාලයක් ඒ උතුම් සත් කටයුතු අපත් සමගෙක්ව වැඩසසුන ඔපවත් කරන්නට පොබවත් කරන්නට ඒ තුළ ධර්ම ඥානය සොයා යන පිරිසගේ ධර්මඥානය තවදුරටත් වැඩි දියුණු කරන්නට අපේ හාමුදුරන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් වූ ගෞතම සසුනේ නිවනින් සැනහීම ලබා ගන්නට මේ උදාර කුසල් පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයටත් අපි උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ ශ්‍රවණය කරන්නා වූ රැස් කරන්නා වූ සියලු කුසල සම්භාරයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය මෙහෙණින් වහන්සේටත් එලෙසින්ම මේ ධර්මයේ තවදුරටත් තමන්ගේ ජීවිතයට උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට හේතුවක්ම වේවා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලහන සදහැති නෙත් ශ්‍රාවක පින්නතුන්ටත් ලබන්නා වූ 2020 වර්ෂයේ සියලු බලාපොරොත්තු යහපත් අරමුණු සාක්ෂාත් කරන රටට දැයට සම්බුද්ධ ශාසනයට ආදරය කරන ලංවන ඒ වගේම අපේ කම අපේ හැඟීමක් ඇතිව සියලු දෙනායකට රොද බැඳ ගන්නා වූ සමාජයක් කරා සිත් මෙහෙවන්නට ශක්තිය ලැබේවා තුනුරුවනේ ආශිර්වාදය හැම සිතකටම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත් පාමුලෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි.